සම්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒ තම්බුදදු්ධාන ශාසනං සම්බ පාපස්ස අකරනං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනං ඒතංබුද්ධාන සාාසනං සම්බ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒ තංබුද්ධාන සාසනං සාධූ සාද සාද සත්පුෘසිකාරණක පංහතුන අද දවසිදත් අපි මේ සූදානම් වෙන්නේ පටි සම්බිධ සූත්‍ර ධනම සාකච්ඡාව සාකච්ඡා කරගන යන්න ඉතින් මේකදී අපි ැ ුද්ගක පාටකාදිය සාකච්ඡා කරල ඉබර කරලා දැන් අපි සාකච්ඡා කරණයන්නේ අපට මැගහැරච්ච පිරිත්පුතේ තියෙන සූත්‍ර සියල්ල සාකච්ඡා කරණයන් ඒකේඉතිං තියෙන දසදම්ම සූත්‍රයේ තමයි අපි මේ ඉදියට මේ දවස්සල සාකච්ඡා කරණයන් අපි ඒකේ කොටස් හතරක් මේ වෙන කොට සාකච්ඡා කරලෙ ඉවරයි ඊට පස්ය අනිත් කොටස් ටික තමයි දැන් අපි සාකච්ඡා කරණයන් ද අපිහෙනම් පඩ එකක් අරගෙනම සාකච්ඡා කරමු හම පීඩක පේනවාද පේන සවිවස තිකක් පැහැදිරිනම් මදී හැබැයි පොඩි පේන මේ නසාස මයිෝ් කරගවා හ එතට අපි දැම් මේ විදිහට දස දම්ම සූතරය තමයි සාකච්ඡා කරනය අනති මේකෙදී අපි සාකච්ඡා කරගෙන ගියා මේක දසයි මේ භික්කවේ දම්මා පබ්බජිතයන අබන්හං පච්චවෙක්කි තබ්බා කතම දස ඒ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ඩ එතකොට පැවිද්දන් අබහං අබන්හං කියන නිතරම පච්ච වික්්‍ය තබ්බක් මෙිනිහි කරන්න ඕන සහිකරන්න ඕන නැවත නැවත මතක් කරන්න ඕන කියෙනනික තමයි පච්ච වෙදක්කිි දබ්බක් අබන්හං කියන නිතරම එදොට පැවිද්දෝ විසින් නිතරම මෙිනිී කරන්න ඕන රර්ණාදහයක් තමයි මෙතන තියෙන් ඇති අපි මේවා කාරණාදහය පැවිද්දන්ට විතරක් නෙමේ ගීයොවිදියට අපටත් වැදගත්වන ආකාරයට අපි දැන් සාකච්ඡා කරෙන ඇවිල්ල තියෙනවා ඒකදී අපි කාරණා හතරක් දැන්ට අපි සාකච්ඡා කරා ඒ තමයි මල්්‍යමක්ම අපි හතරක් නේද සාකච්ඡා කරින් එහිම සවන් හතරයි පා හතරක් සාකච්චා කරලා එතකොට එතකොට යිති පලවෙෙනක වුණේ බේවන් හම්මි අජ්‍යූප ගතෝති පබ්ජිතේ බින්නහම් පච්චවෙක්කි තබ. පළවෙනීකෝුණේ විවර්ණ භාවයට පැමිණයේ වෙමි පැවිද්දා විසින් නිතර් මිනිහි කර යුතු ඒකැන වර්ණයක් නෑ කුලයක් නෑ ආය බුදුරජාණන් වහන්සේලාගේ මේස්වභාාවයට එකැනඒ ආරය මාර්ගයටයිදකො පැත්තලා තින් වෙන කොලයක් මලයක් කිසිම දෙයක් නෑ දැන්ම මේ බුද්ධ වාසනී අපි බුද්ධදම්ම සංග කියල සරණය අනුකොටම අපි බෞද්ධය වෙලා කර ඒ බුදුරජාණන් වහන්සේලාගේ මාර්ගයට වැටලතියෙන් එතකට වෙන වර්ණයක් අපට නෑ තියෙන්න්නේ බුදුරජාණන් වහන්සේලාගේ මාර්ගය එතකොට අපි වෙන කිසිම වර්ණයකට නැතුව අපි බුදුරජාණන් වහන්සේලාගේ මාර්ගයට පැමණිනා කියර අපි නිතර මිහි කරමින් අපේ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ධර්මේ සිටනල් නැතුව ගියාය එකයුුණේ දැම්පේවානේ මත්මේ අපේසා ම වහන්ස. එදට අපි ඔන්නඔවිදියට පලවිනික තමයි අපි විවර්ණ භාවයට පත්වනා වර්ණයක් නැති ස්වභාවියට පත් වනා කියල නිතරම අපි ගිහියෝ විසින් ගියෝ පැවිද්ධෝ නිතරමිණී කරන්නටෝ. රණ තමයි පරපටිබද්දා මේ ජීවිකාතී. පබබ ජිතේන බින්හම් පච්චවෙක්කි දබ්බ. පරපටි බද්ධ කියකිවේීමමකදද අනු පිළිබඳ අලුන් දෙන සිව්පසයෙන් තම අපි ය පෙන්න්නේ කියලා අපි නිතරම මිනී කරන්නට ඕන ජලාපී සාකච්ඡා කරා. ඒකද අපි කිවේ මොකද ගිහිය විදයට මිනිහි කරන්නවන කොහොමද. අම්මගේ ජීවිතයේ පවත්තන් අම්මතාත් උපකාරකරා බිරිද්ද සැම්මිය උපකාරරනවා ස්වාමිය ඕපපකාර කරනවා ි තනීමම ජීවත්තවෙෙන්නේ ගොඩක් පිරිසගේ උපකාර ඇතු අපි තබයි අපි ජීවත්වෙනවා කියලා අපි ගිහියෝ විදිරයට නිතරම කල්පනා කරල මෛත්‍රිය කරුණාව ඇති කරගන්න ඕන කියලා අපි මේ කාරණවිදි සාකච්ඡා කරා එලන මේ අන්්‍යෝමී ආකප්පෝ කරණීයෝදී මම වෙනම ආකල්ප සම්පත්තියෙන් යුතු කෙනෙක් කියලා නිතරම මිනිහිකරන්නට ඕන කියලාමතරදි කියා එතත් අපි නිතරම කල්පනා කරන්නට ඕන කවුරරි බයිනකොට බයිනක නෙමී දැන් අපේ ආකල්පය වෙන්ටෝඩ. කවුරරි ගහනකොට ගහන්නයන එක නමේ අප ආකල්පය වෙන්ටෝඩ තැන් කවුරරි බයිනකොට ගහනකොට අපි සමාජය තුළ ජීවත්වෙනකොට දෙදර ජීවත්වෙනකොට අප නිතරම කල්පනා කරන්ටෝන මොකක්ද මම තෙරුවන් සරණගේ පු කෙනෙ. එහෙන බුදුරජාණන් වහන්සේලා මේ අවස්ථාවත කියීරතියෙන්නේ කොයි විදියට ජීවත්ව එන්නද කොයි විදියටද මේවට අපිගනදුරු කරන්ට ඕන අපි නිතරම කල්පනා කර ගැන්ට ඕන කවුරවරි බයින්න එන කොට බයින එක අපේ ආකල්ප සම්පත්තිය දියුණුවීමක් නෙමි බුදුන් වහන්සේ කියලා තියෙන්නේ වෛර කරන්න කියල නෙමි මෛත්‍රිය කරන්න කියලා ඇලෙන්න කියල නෙමේ ඒවලින් ඇලෙන් නතුූ ජීවත් එෙන්න්න පුරුදු කරන්න ඕන කිය එතකොට ඒ අපේ අපේ දෙැන් ආකල්පය වෙන්ට ඕන නිතරම මෛත්‍රිය කරුණාගුණ ඒ ගැන්නේ අලෝභිය අදවේශය අමෝහෙන්යුතුව අපි කය වචන සිත කියනතුන් දොර ක්‍රියාත්මක කර ගැනීම. ඒක නිසා අපි නිතරම හිතන්න ඕන අප අන්‍යඔවූ ආකල්පයෙන් යුතු කෙනෙක් දැන්. ඉස්සර වගේ හිතන කෙනෙක් ඉස්සර වගේ කතා කරන කෙනෙක් ඉස්සර වගේ කටයුතු කරන කෙනෙක් නෙමේ දැන් ඒ බුදු පසේ බුදු මහරාතුන් වහන්සේලා ගියාදයම් මාර්ගයක උන්වහන්සේලා යම්විදිකට හිතුවද උන්වහන්සලා යම් විදියට කතාකරාද උන්වහසලා යම් විදිට ක්‍රියා කරාද. ඒ අනුව තමයි අප ආකලස් සම්පත්තියේ වෙනස් සෙන්ටෝල අ නවි දෙට අපි කටයුතු කරන්න ඕන කියලා අප සාකච්ඡා කර හිළඟට හතරනි කාරණයද කිව්වේ කච්චිනු කෝමය අත්තා සීල තෝන උපවදතීති. කච්චිනුකෝ කිම මේ මගේ අත්තා සීලතෝන උපවදදීද සිත මෙතනද අත්තාකැන සිත මගේ සිත මගේ සීලේ ගැන මට උපවාද කරනවාද කියලා නිතරම පැවිද්දා විසින් මිනිහිකර ඕන් ඒින් කිව්වේමකක්ද නිතරම තමන් ප්‍රත්්‍යේක්ෂා කරල බලන්න ඕන මගේ සීලයේ පිරිසිුදු නැද්ද මම සමාධංවෙච්ච සීලේ තුළ ම ඉන්වාද නැද්ද එතුට මේ සීලේ තුළ නැට්තන් නිතරම හිතා අපට චෝදනා කරම ඔබ ප්‍රාණඝාතය කරන කෙනෙ අනුන්ගි දේගන්න කෙනෙ කාමීවර්ද ඇසිරෙනකිනිෙ දැ අපි හොරකමක්ක රහම වංචාවක් කරහම අපට පුළුවන් සමාජීෙන් හැන්ගිලා ඉන්න බොරු දේවල් කරලා අපට සමාජයෙන් හොඳ කෙනෙක් විදිට පෙනීහින්න පුළුව ඇබේ අපි හිතා අපට චෝදනා කරනවනම්. පින් ඔත්තුන ඒක තමයි භයානකමදේ. සමාජයෙන් හැගුණට ච්චර ප්‍රශ්ණයන්නේ සමායේ දැන ගත්තට ච්චර ප්‍රශ්ණ යන්න්නේ සමාජය මනුස්සවෝ බැනලා ගහල ඉවර කරයි නේද නැත්තන් මේ හිරේට දායි ඇබැයි මේ හිතට වංචා කරුවන්. හිත චෝදනා කරනවා වනම් අපට උඹ දුස්සීලකිින් අනන්ට යින කෙනෙ ගහන කෙනෙ අනුන්ට හිරි අර කරනකිෙනෙ. මේ වි්දිට අපේ සීලේ අපිරි සුදුයි කියලා හිත දන්නවනම්. හිත විසින් අපට නිතරම චෝදනා කරන වනම් ඒක හැමෝටම වඩා බයානක දෙයක්. මොකද හිත තමයි අපට මෙලවත් ඉපාක ඇති කරන්නේ පරලොවස් සසර පුරාම ඉපාක ඇති කරන්න. ඒ නිසා සමාජයේ දැනගත්තර කමන්නේ නේද සමාජයේ සශෝධනා කරනක එච්චර දෙයක් නෙමේ සමාජයේ මනුස්්‍යයෝ විධ ආකල්පයෙන් යුතු කට්ටියනි ඒක කට්ටි අපි හොඳ දේකරත් අපට චෝදනා කරනවා නරක දේ කරත් අපට චෝදනා කරනවා නේද කතා කරත් බයිනවා කතා නොකර හිටියත් බයිනම් වැඩිපුර කතා කරත් බයින අඩුවෙන් කතා කරත් බයින ඒක තම ඒ ඒක සමාජයේ සුභවි සමාජයේ මානුෂ්‍යයෝ විධාකාරයි හැපේ අපට මේ සම්මාජයෙන් ඉනදී වැඩක්නේ සාමාජයේ මනුස්්‍යයෝ මොනාද කියන්නේ නැද්ද කියනෙ අපට වැඩක්නෑ. අපට වැඩක් වෙන්නේ අපේ හිත තමයි පෙධාන අපේ හිත තමයි අපට මෙතන්ට උපපත්ති ඇතිකරි හිත තමයි මේ සියලුම කටයුතු කරන්නේ හිතේ ඇති කරන ධර්මතාමද තමයි පරලෝ ජීවිතයට යන්නේ සසර හොඳ හෝ නරක විපාක ඇති කරන්න. එතුොට අපි බලන්න ඕන, හි මගේ හිත මට චෝදනා කරනවද. අපිරි සුදුද කියලා චෝදනා කරනවද කියලා නිතරම විමසල බලන්නවන්. තමන්ගි හිටෙ අහන්න. මම හොඳ කෙනෙත්ද නරක කෙනෙද්ද. සිිල්වත් කෙනෙක්්ද නැති කෙනෙත්ද. එතකොට හිත දන්නවා තමන් හොඳ කෙනෙක්ද නරක කෙනෙද්ද කිය. අපි සිල් සමාදන් වෙලා අනුන්ට පේෙන්න්න ඉන්නවා වෙන්න පුුවන්. අපට හොඳට අනීමයා හරි සීලවන්තයි ගුණවන්තයි. හොඳට වැඩකරන කෙනෙක්. හම කියලා කියන්න පුළුවන් හැබැ අපි තමයි හරියටම දන්නේ අපි ඇත්තටම සීලවන්තද ගුණවන්තද ත්‍යයාගවන්තද ප්‍රඥ්ඥාවන්තද කියලා එතකොට ඒක නිසා අපට වැදගත් වෙන්නේ අනුන්ගිදේ නෙමේ ඇත්තටම තමන්ග හිත මොකද හිත තමයි අන්තිවට විිනිශ්ශය කරන්නේ හිත තමයි අන්තිවට පරලෝ ජීවිතයේ විපාක් ඇති කරන්න එයිනිසා තමන් නිතනම පුරුදු කරගන්න තමන්ගේ හිතෙන් අහන්න සීලවන්තද ගුණවන්තද. හිත තම යොක්කොම දන්න පින්වතුන ඒ නිසා සම්මාජයේ මනුස්්‍යෝ යාල වනත් තරහවුනත් ප්‍රශ්නයක් නෑ ඒකට්ටිය හොඳ කිව්වත් නරක කිව්වත් ප්‍රශ්නයන්නේ හැබයි මේ තමන්ගේ හිත තම අපි යාලු කරගෙන ඉන්නඕන හිත තමයි පිරිසුදු කරගෙන ඉන්නොන් හිත නිතරම සීලවන්තෙක් කියලා කියනකම්ම තමන් හොඳ පිෙනෙක් කියනකම්ම අපි සීලය පිරිසුදු කරගෙන න්නො ගේ හිත මට චෝදනා කරනවල උඹ මේ වැරිද්ද කරනවා මේ වැරද්ද කරනවා මේ ටික වැරදයි කියලා අපි ඒව නිවැරදි කරගන්නට ඕන මොකද අන්තිවට මේ හිත තමයි යපුුව පරලෝ ජීවිතයේ අරංගිහිල්ලා විපා හැති කරන්නේ දේක නිසාපි මේ කිම මගේ හිත මට චෝදධනා කරනවා සීලයෙන් චෝදනා කරනුවද කියලා නිතර්ම පැවිද්දොත් මෙනෙහි කරන්න ඕන ගිහිියෝ විදියට අප ඔබ සැමත් හි කරලා බලන්ටෝල් ඒකත් වැදගත් කාරණාවක් ඉතින් ගිය පාර අපිකරපු මේ සූත්‍රපන්තියේ දේශනා ඇත්තටම වැරකෝඩින් වෙලා තිබ්බ නෑ ඒක මේ සූම්මකය තිබ ප්‍රශ්නයන් නිසා රෙකෝඩිින් වෙලා තිබෙන එක නිසා අපට YouTube් එකට දාන්න හම්බුුණේ නෑ ඉතිංඒ නිසා දැන් අඩිකා සිදම් මේ පහයේ ඉඳලාි සාකච්ඡා කරනයක් එතකොට අපි දැන් කාරණ හතර සාකච්චා කර. එතකට දැන්තයෙන්න්න අපට පහේ ඉඳල සාකච්ඡා කරණයන්. ඉතින් දැම්ම පහ තියෙනවා ඔන්න කච්චිනු කෝ මං අනුවිච්ච වි්нюු, සබ්‍රක්්මචාරී සීලතෝන උප වදන්තීති පබ් ජිතයන අභින් හ පච්ච වෙක් කියි තබ්බන්. කොහොමදක අපි කියන්නේ කච්චිනු කෝමං අනුවිච්ච විඤнюු. සබ්්‍රක්්මචාරී සීලතෝන උප වදන්තීති පබ් ජිතේන අබින්හං පච්චවෙදක තබ්බක්. ඔන්න ඔවිදියට අපි කියේනවා. එතකොට මේක තේරුමමොකක්ද. කච්චිනුකෝ කිම මං මට අනුවිච්ච වි්ඥෝ සබ්‍රක්්මචාරී අනුවිච්ච විඤ්ඥෝ සබ්‍රක්මචාරය කැන්නේ මේ විඤ්ඥෝ කියන නුව ඇති සබ්‍රක්්මචාරී සබ්්‍රක්්ම චාරයෙන් වහන්සේලා. සීල්ලතෝ සීලයයිෙන් නෑ උපවාධන්තීති උපවාද නොකරන්නේ යැයි පබ්බජිතේනා බිහං පච්ච වෙක්කි තක්්බම්. මෙතර නෙ මේ කියන්න එමකක්ද ඇ අනුවි කියල කියැන්නේ ද මේ කච්චි නොකෝ කියන්නේකිම කියන එක.කිමද කච්චි නොකෝ කියන්නේකිමද. මං කියන්නේ මට ඔන්නල් ලියාගන්න කච්චිනුකෝ කියන්නේ කිමද පොකටේ පුළුවන්න්නම් මේ දෙන සූත්‍රවල PDF එකක්පගේ තියාගන්න පොට ඔපි ගහගෙන තකොට මේක උඩින් හිමිල්ලි පැනසලකින් ලියන්න පුළන් තේරුම කච්චිනුකෝ කිමද මං මට අනුවිච්ච කියන්නේ කරුණු විමසල බලලා කරුණු දැනගෙන අනුවිච්ච කියන්නේ විමසලා දැන් අපි ගැන සැලකිල්ලෙෙන් ඉඳලා අවධානින් ඉඳල කියන එක අනුවිච්ච ඊට පස විං්ඥෝ කියල කියනෙ නොෝ නැති. ස්ච සබ්‍රක්්මචාරී කියල කියන්නේ එකට ඇහසිරෙන. එකම බ්‍රහ්ම චරිියාවේ හැසිරෙන කියනක තමයි සබ්්‍රක්්ම චාරී කියකයන. බ්‍රහ්ම කියන්න බ්‍රහ්ම චරියාව සර් කියන්නේ සමග චාරී කියන්නේ හැසිරෙන. එකම බ්‍රහ්භසර ඇසිරෙන. සබ්්‍රක්ම චාරී කලකැනෙ එකට සිල්ගුණ පුරන් කියන එකත් එනවා එකට සිල්ගුණපුරන එකට හැසිරෙන සබ්‍රක්්ම චාරී ඇැබයි ඒකට්ටේ නිකම්ම නුවන නැති කට්තියනෙේ නුවන තියන කරුණු විම සඳ නුවන තියෙන කෙනෙ සබ්‍රක්්ම චාරී කෙනෙක් සීලතෝ සීලන් න උපවදන්තීති උපෝද කල කියැනෙ චෝදනා කරනවා න උපවදන්තීති චෝදනා කරන්නේ නොකරන්නේ යැයි පබ් ජිතේන බින්නම් පච්ච වෙක්්‍ය තබ්ඩක්. මේක සරල අදහසමොකක්ද. නුවනැති සබ්්‍රක්්මචාරය මගේ මට සීලයෙන් උපවාද නොකරන්නේ යැයි පැවිද්ා විසින් ඉතර වෙනහි කරන්න ඕන. තැ මෙතන දිමේ කියන චෝදනා කරන කෙනා පොයි වගේ කෙනෙක් පවෙන්න ඕනෙද. බලන්න මෙතර මේ තියෙන්නේ කනෙ අනු විච්ච. අනුවිච්ච අනු විච්ච කියන්න මොකක්ද කරුණු විමසල බලල කියන කෙනෙක්වෙන්න ඕනයා නිකං ඔහේ නිකං අපිත් එක තරහෙන් වෛරෙන් ක්‍රෝධෙන්න් වාාචාලකමට ඔහේ කියවන කෙනෙක් වෙන්න බෑ ඒ ඇහැමෝග හැමෝම මට කරන චෝදන අපිගන්න ඔන්න මෙයා පොයි වගේ කෙනෙක්ද කරුණු දැනගෙන විමසල බලල කියන කෙනෙක් පන්න ඕන පලි නිකාරණා බින්ු ඒ වගේ මෙයා නුවන ඇති කෙනෙක් වෙන්න ඕන වි නුවව ඇති කෙනෙ සබ්‍රක්්මචාරී පැවිද දෙෙක් එකට සිල්ගුරුණු පුරට කෙනෙක් පෙන්ටෝ එතකොට දැම් මෙතර මේ කියන්න මොකක්ද පැවිද දෙෙක් නම් අපිත් එක්ක ඉන්නවා දැම් මෙතර මේ කියන්නේ දැන් අපට ඉන්නවා ආචාඩවරු ඒ තමයි උපාද්‍යන් වහන්සේ කියලා ඉන්න ආචාරවරු කිහිප දෙෙනෙක් ඉන්නවා පැවිද්දන්න ඒ තමයි උපාද්‍යන් වහන්සේ ඊළඟට තවතියෙනවා උපාද්‍යන් වහන්සේ කියලාඉන්න චාරයන් වහන්සේ කම්මාචාරයන් වහන්සේ ධර්මාචාරයන් වහන්සේ ඔ නොහොම ශාසන ඉටයනවා ආචාරයන් වහන්සේලා කීප දෙනෙ. එතකට මේ උපාද්‍යයන් වහන්සේ තමයි අප පැවිදි කරන්නේ. ඒ පැවිදි කරනකොට පැවිදි කරලා අපේළඟ ඉඳල අපට ධර්මවිනය ඒන්නේ අපේ හරිවැරැද්ද සිවුරු පොරවන්නේ කොහොමද යන්නේ කොහොමද ආහාරගන්න කොහොමද හ? මේ විදදිහට හොඳනාර්ක කියල දෙන කෙනාට තමයි උපාද්‍යන් වහන්සේ කියන්නේ උපාද්‍යන් වහන්සේ කියන්නේ කවුද අපි පැවිදි කරලා අපට හොඳ නරක කියල දෙන කෙනට තමයි උපාද්‍යන් වහන්සේ කියලකෑ ආචාරයන් වහන්සේ කියන්නේ කවුද ආචාරයන් වහන්සේ කියලා කියන්නේ අපට ධර්මවිනය කියල දෙන කෙනා ධර්ම ආචාරයන් වහන්සේ ධර්මවිනේ කියල දෙන ආචාරයන් වහන්සේට තමයි අපි කියන්නේ ආචාරයන් වහන්සේ කියලා ධර්ම විනය කියලා දෙරෝ එතට එයත් ආචාරයන් වහන්සේ කෙනෙේ ඊට පස්ස තියෙනවා සබ්‍රක්්මචාරී කියල සබ්‍රක්්මචාරී කියල කියැන්නේ එකම බ්‍රක්්ම චර්යාවේ හැසිරෙන නිසා එකැන එකම සීලයක් සමාදන් වෙලා අපිත් එ එකම විහාරයක වාසය කරන කට්ටියට තමයි සබ්‍රක්්මචාරී කියල කිය දැන් අපි දැම් මේ පන්සලේ ඉවා එතකොට දැම් මේක ගොඩාක්කඉව ස්වාමින් වහන්සේලා. එතොට ඒස්වාමින්න් වහන්සලා ඔක්කෝම අපේ සබ්‍රක්්ම චාරීන් වහන්සේලා එකම සීලයක් සමාදන්වෙලා එකටම බ්‍රක්්මචර්ියාවේ හැසිරෙනෝ. එතො ඒ පිරිසට තමයි අපි කියන්නේ සබ්්‍රක්්මචාරී කියලා. අ ඒ කට්ටි අපට චෝදනා කරනවා ඔයාගේ සීලයේ පිරිසුදුයි ද අපිරි සුදුයිද කියලා. අපි බලන්න ඕන ඒ ඒ නොවන ඇති පිරිස් අපට කරුණු දැනගෙන අපට කියනව නම් ආයශ්වතුන් වහන්සය ආයිශ්වතුන් වහන්සේ කියන්නේ ආයිශ්පතුන් වහන්සේ කියන්නේ තමන්ට වඩා බාලකයට අපි කතා කරන්නේ ආයිශ්වතුන් කියලා තැන් මට වඩා බාලස්වාමීන් වහන්සේට මට කතා කරන්න පුළො ආයිශ්වතුන් වහන්සේ කියලා මට වඩා වැඩල් හිටි කට්ටිට අපි කියන්නේ ස්වාමීන් වහන්සේ කියලා එහෙම තමයි ශසනික ක්‍රමින් ශිතුන් වහසලා කියන්නේ මට වඩා බාලකට්ටියට මට වඩ වැඩිහිට ස්වාමින්න් වහසලා අපි කැන ස්වාමීන් වහන්සේ කියලා දැවූ කට්ටියේ කියන්න යන්න එපා මේ පොඩි හා මුදුරලන්ට එම ආයිශ්‍යවතුන් වහන්සේ කියලා එහෙම කියන්නේ ඔය පින්වතුන් කියන්න ඕන ස්වාමීින් වහන්සේලා කියලා ඇතරම් මේ හාමුදුරූපයනකට වඩා ඇත්තටම වටෙන්න්නේ මේ ස්වාමීින් වහන්සේ කියනක ද අපි ්‍රිපිට එක ගත් බලන්න බන්තය කියලතින් බන්තේ බන්තය කියන්නේ ස්වාමිනී කියන එක ඔය හාමුදුරු කියන වචනය කොහමාවද කියන දන්නේ කොහම කියැන්නේ හාමුදුරුල්ල කියලා කියන්නේෙම දැ ඒකාලින්දම් මේ ටිකක් උසස්කට්ටීට තමයි ඔය හාමුදුරුව කියලකිවයි අපේ හාමුදුරුවණය කියලා කියනවා මේ ආරච්චිට එහෙම කිය තියෙනවා එතකොට මේ දඒග නිසා මේ ඒ කට්ටීට තමයි එහෙම කියල තියෙන්න්නේ දැන්වන්න අපේ මේ දැන් අපේ පරම්පරාවේ හාරච්චි ලයින්දල තියෙනවා අපේ අත්තලා අත්තාහෙම ආරච්චි කෙනක් එතකොට එයාලට කියලතියෙන් හාමුදුරුවණ කියලලු එතකොට ඒ වගේ මේ වැඩිහිටි ඒ කැනෙ උසස් කට්ටීට තමයි ඔ හාමුදුරුවෝ කියලා කියලා තියෙන් ඒකොට එන්න ඒේවිදියට තමයි ඔය වච්චනය ඇවිල්ලදේෙන් එති ඇත්තරම අපි ස්වාමින් වහන්සේලාට ඇත්තරම ශාසනිික විවහරය නම් ස්වාමින් වහන්සේ කියලා තමයි සාක් මේ ආමන්තනය කරන්න ඒක පුරුදු කරනවාන හරි වටිනෝ ඔය හාමුදුරුව කියයන වචනය කියනවට ොඩ ඇතරම දැන් අපට ඒක පොරුදු වෙලා නමුත් ඇත්තටම ශාසනික වචන නං භහන්තේගේනක නැත්තං ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ කියන එක ොි වාමින් වහසේ ලොකුස්වාමන් වහන්සේ අන්න ඒ විදියට කතා කරන එක තම ඇත්තටම ශාසිනික ක්‍රමය එති එහෙම කියන්න පුරදධයන වනන් ඉතාම් වටිනවා මොකද හාමුදුරුවෝ කියනවට වඩා නේද එතකොට එන්නේ ඒ විදියට අපි ආමන්තනය කරව නම් වඩාත් හොඳයි දැන් ඔන්න ගත්තාම මේ ශාසනයත් තියනවා පිල්ළි වෙලා ඒන්නේ දැ අපි උපසම්පදා භාවයට පත්වෙනවානි උපසම්පදාභාවයට පත්වෙනකොට කෝටියස් සංවරසීලය තුළ පිහිට්ටෙනෝ එතකොට මේ ඒ ස්වාමීින් වහන්ස ලාගේ වස් යනවා කියලා කියන ඒ ස්වාමින් වහන්සලා වැඩිහිටි භාවයට පත්වන්නේ උපසම්පදාව වනාට පස්සේ වස් අනූන් දැන් සාමනේර කියල කියන්නේ මකක්ද සාමනේර කියලා කියන්නේ අර උපසම්පදා වෙන්න කලින් කරන පරිවාස් කාලය මේයාට මේ පැවිද්දි ශික්ෂාපදා ආරක්ෂා කරන්න පුළුවන්ද ැරිත කියලා තීරණය කරන්නේ සාමනේර කාලි එය පුරුදුුවවෙන්නෝ නීට වඩා වැඩිසීලයක් ආරක්ෂා කරන්න ද සාමයේ බව කියන්නේ ඇත්තරම නිකං අර තාවකාලිකව මේකේ නික වැට උඩක ඉන්න වගේක තේ උපසම්පදා වනාට පස්සේ තමයි ශසනික නියම අයිතිකාරකම ලැබෙන් විනේ කරම කරන්න පුුවන් තව කෙනෙ පැවිදි කරන්න පුුවන් උපසම්පදා කරන්න පුළුවන් ශාසනය සියලු කර්මයන් කරන්න පුුවන් මේ උපසම්පදා භාවයට පත් වඋුණම තමයි. ඊට කලින් තීන මේ සාමනේයට භව කියන්නේ අර උපසම්පදා වෙන්න කරන පරිවාසකාලයක් වවේ. හහුණුවක් වගේ එතුර මේ උපසම්පදා වඋනහම තමයි ඒ පැවිද්ධ කියන මේ ශාසනික පැවිද්ධ තුළ ස්තීරවම් පිහිටයි එතුට මේ උපසම්පදා පැවිද්දන් තුළ තියෙනෝ වස් කියලා. වස් කියල කියන්නේ අවුරුදු ගානයනුට සාමන්‍යෙන් මේ වස් කියල කියන්නේ ඕකටට මේ දැනගන්න උපින්වතුන්ු දැනගන්න අවශ්‍ය නිසාමන් මේ කාරණ කියන්නේ මේ වස් කියල කියන්නේ දැන් උපසම්පදා වෙලා අපි වස්වසනවනේ මාසතුනක් ඒ මාසතුනක් වස්වැැසුවට පස්සේ අපි කියේන වස් එකයි කියලා නැත්තං හරිම ක්‍රමේනං උපසම්පදාවිච්ච දවසින්දල අවුරුද්දක් නිමාවෙනකොට තමයි වස් කියලා කියන්නේ එතකොට ඒ අවුරුද්දක් එවනකොට තමයි වස් එකයි ඊටවාසේ වස් දෙකයි වස් තුනයි වස් හතරයි ඔහොම කියලා ඒ උපසම්පදා භික්ෂූ ගිත්තියෙනවා නවක මධ්‍යම ඒ වගේම නවක භික්ෂුව මේ මධ්‍යම භික්ෂුව ඒ වගේම ජේෂට භික්ෂුව කියල එතකොට මේ නවක භික්‍ෂුව කියල කෙනනෙ වස් එකක් හෝ දෙකක් කෙනාට තම අපි නවක භික්ෂුවක් කියල කිය එකක් දෙකක් තුනක් වෙනකන්තියන කටියට තම අපි නවක භික්ෂුවක් කියලකන් එතනින් නිහාට තියෙන භික්ෂූන්ට අප කියන්නේ මධධම භික්ෂූන් කියලා තේරන එතකොට ඒ පහක් වෙනකංකයන් කට්ටිට මධම භික්ෂූන් වස් පහට වඩා වැඩි කට්ටියට අප කියන්නේ ඒ කට්ටිය ජේස්ට කට්ටියය වස් පහට වඩා වැඩි කඩම් මේ වස් පහට වඩා වැඩිවෙෙන්න්න ඕන කියලා කියන්නේ ඒ වස් පහක් අනිවාරීමම උප සම්පධාවච්ච භික්‍ෂුවක් ගුරුවරේක් ගාව වාසය කරන්න ෝඩ වස් පහක් පහක් යනකං උපසම්පධවෙච්ච භික්‍ෂුවක් ගුරුවරේ යටතේ වාසය කරන්න ඕෝන ඒ ගුරුවරයට ඉන්නගෙන මේ උපසම්පදාශීලයේ ගැන දැනගෙන ඇ ධර්මමිනිය දැනගෙන වස් පහක් නීම වනාට පස්සේ තමයි යාට ගුරුවරෙක් නැතවූ වාසය කරන්න පුළුවන් ඒක තමයි ශාසනික රීතිය වස් පහක් වෙනකම් ගුරුවරයෙ ඇටති ඉන්නවා ඊට පස්සේ ඕකෙත් ඊට පස්ේතියන් දැමින් වස් පහට වඩා වැඩියවනාාම තමයි ජේස්ට භික්ෂුවක් කිය කියෑ ජේ භික්‍ෂුවක්කෙන් එයා නවක කෙනෙක්පත් මධධම කෙනෙක්වත් නෑ ඒ එතකොට යාට පුළුවන් වස් පහ පිරුණට පස්සේ තනියම ස්ථානයක් වුණත් කරගන්න සාසිනික වැඩ කරන්න පුළුවන් යාට ඊට පස්සේ වස් දහයක් වුණට පස්සේ තමයි වස් දහයක් වෙනකොට තමයි ඒ භික්ෂුවටත් යත් තවත් කෙනෙක්කු පැවිදි කරන්න පුළුවන් වස් පහක් තිීබට බෑය තවත් කෙනෙක් පැවිදි කරන්නේ වස් දහයි පිරෙනකොට තමයි එයා මේ තේර කෙනෙක් වන්නේ වස් දහයක් පිරෙනකොට තමයි යා තේර කියල කියන්න පුළන් තේර කියල කියන්නේ වස් දහයක් පිරෙනකොට එතකොටඒ වස් දහයි කෙනාට තමයි පුළුවන් තවත් කෙනෙක්ව පැවිදි කරන්න තමගේ ගෝලෙක් කහදාගන්න පුළුවන් ට උපසම්පදාා කරන්න පුළන් මේ වැඩ කරන්න පුළන් ඇතම් වස් දයක් ගේපු කෙනාට ඒ වස් දහය වැඩි කරෙනාට අපි කියේනවා තේර කියේලා එතකොට වස් විශසක් වෙනකොට තමයි ස්තවර කලකයන් වස් විස්සට වඩා වැඩ වෙනකොට තමයි ස්තවිර කලකයන් විස්සාක් වෙනකොට තමයි ස්තවිර කලකයන් ඒ වස් විස්සට වඩා වැඩි සාමීන් වහන්සිලාට තමයි අපි කියන්නේ මහා ස්තවවෙරකිලා දි ඔන්නව විදියටට වාසනනික වවිරහාර තියෙනවා එතකට අපි ඒවා ඒ විදියට භාවිතා කරනක ඉතාම් වැඩගත් අනිත් කාරණය තම අරකිව්වා වගේ මේ ස්වාමින් වහන්සේ හරිම ලස්සනයිඒක හාමුදුරුව කියනවට වඩා මේ ස්වාමීින් වහන්සේගේල කතා කරනක පොඩිස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීින් වහන්සේ ඇති මේක තමයි ශසනික ක්‍රමින් දැන් බුදුරජාණන් වහන්සේට අපි කියන්න පුරදු වෙලා හාමුදුරුව හාමුදුරුව කියලා බුදු හාමුදුරුව එහෙම කියන්න කියන විවාහාරයක් ්‍රපිටකේ කොහෙවත් නෑ ඇත්තරම අපි කියන්න අපටඋනත් එහෙම කියවෙනවා ඇත්තරම ඒක වැරද අපි වුනත් වැරද් දක්කේ කරන්න හරිනං කියන්න ඕන බුදුරජාණන් වහන්සේ එහෙම තම අප කියන්න නොනැත්තට බුදු හාමුදුුරෝ කිය එක ඇත්තරම ගැලපෙන්නේ නෑ ඉති ඒක නිසාපී ඇත්තරම කියන්න පුරුදු කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ තතාගතයන් වහන්සේ ඔන්න විදදි්‍යට අපි කියන්න පුරදු වෙන වනම් ඒක තමයි ඇත්තරම සුදුසුවෙන් ඉති ඒ එකනිස්සා අපි පුරුදුුව එම ඇතම අදනම් මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න විදිේ පවිච්චි කරන්න මොකද ත්‍රිපිටකේ තුළ භාවිතා වෙලා තියෙන්නේ ඔය බන්තයේ කියන පදි බන්තයේ කියලගැන්නේ ස්වාමිණ කියන අර්ථය එතුට ඒකාල තිබල තියෙනව කොත්තල ඔකටය දවිප උතුරු දැකල ඇමි ඇවැත්නි කියලා ඇවැත්නි ඇවැත්නි කියල කතා කල් තේරම් ය ඇවැත්නි කියන පදේ ඇබැයි මේ කාලේ පාවිච්චි කරන්න බැහැ ඒක බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පාලනකොටම දේශනා කරාමී ඇවැත්නි කියනික පාවිච්චි කරන්න පා කියලා ඒනිකා සමාන වචනයක් ඒ ඇවැත්නිි කියන පදේ අපි ඒ එකක නිසා දැම් පාවිච්චි කරන්නේ නැත්තං බුද්ධ කාලිදිී ඔය පින්වතුන් ත්‍රිපිටකේ හදාරණකොට දකිින් නැතිමි ඇවැත්නි කියලා කියලා ්‍ර කියවීම පො හොඳර ලන්න ඇවැත් නිකෙල්ති අවසෝ කියල පදත්ති නවා පාලියයෙන් කියන්න ෝ ඇවැත් කියීමට අවුසෝ අවසෝ සි ඇවැත් නිකල් ඒක බුදුන් වහන්සේ පිළුණුවන් පාන යනකොට තහනම් කර ඒ එහෙම භාවිතා කරන්නේ පා කියලා ඒක් නිසා අපි දැන් ඒහෙම විවාහරයක් භාවිතා කරන්නේ නැහැ ඇත්තම අනිත් කාරණය තමයි කියල දෙන්න හොඳ මේ එතරම දැන් ඒවා ගොඩාක් අපේ සාාසනික විවාහරය තුළ නැතිවෙල්ලා ගහිලලා නමුත් විනේ තුළ ඕව තියෙන්ටෝන කරණ ඒ තමයි දැන් අපට දැන් මට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙට අපි කතා කරනකොට අවදාවත් නම කියල කතා කරන්න බැන් දැන්වුන් අපේ ලොකො හාමුදුරන්ගේ නම පොළොන්නට වේ සුමනසාර එතුට අපේ හිට පපුපාජයන්හන්සේ තමයි නාවවේනේ ර දම්ම ස්වාමීන් වහන්සේ තකටඒ ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඉන්නවනම් අපට අපි සූමනසාර හාමුදුරු කියල කතා කරන්න බැහැ ඒකට නම කියල කතා කරනවා කියන්නේ මට වඩ වැඩිහිට ස්වාමීන් වහන්සේ ට ඒ කරන අගවුරෝය අගහුරෝයා එනිසා අපි ඔය ගමේ නමල් දාලතියෙන් ඒකට තමයි පොළොන්න්නරුවේ ලොකු හමුදුරු ලොකු ස්වාමීන් වහන්සේ එහෙමයි අපි කතා කරන්නේ ගමින් තමයි ගමේ නම කියල තමයි කතා කරන්න ඕන් දැන් ගිියොත් මේ සුමන සාර හාමුදුරු අරවිදියට කියරෝ ඇත්තර ම පුරුදුුවෙන් නොවන්න ගමී නමින් කතා කරන්න ගමමින් නමින් කතා කරන්න මා කඩුවාලවේ ස්වාමීන් වහන්සේ එකනේ ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ඉන්නට අපි කවදාවත් නම කියල කතා කරන්න බෑ. මට වඩ බාලක නෙපි දැම් පැවිද්ෝ විදියට මට වඩා බාල කැට්ටේට අපි කියනවා සුදේව ඔහොම කියලා නම කියන්න පුළුවන්. මට වැඩිහිරි වාමන් වහන්සේ කියට අපි අත්තරම නම කියල කතා කරන්න බෑ කතා කරන්නු ගමයි නමින් පොලොන් අටවේ ලොකෝ හාමුදුරු. එහෙම තම අපි කතා කරන්න හැබයි දැන්වන්න අපට සභාවකදී ය පින්වතුම් දෙකලා ඇතිඒක සභහාවකදී අප සිද්ධන ඒ ස්වාමීන් වහන්සේ වැඩේ ඉන්නකොට නම කියන්න එතුට අපි කරන්න එමොකද අවසරයි ස්වාමීන් වහන්ස නම කියන්න එහෙම අපි කියන අනේෙන් ඒ කියන්න ඔන්න ඔඒ කාරණාව නිස්සා අපි කවදාවත් එක පාරම නම කියන්න අපට වඩ වැඩිහිට ස්වාමින් වහන්සකෙනෙගේ අවසරයි ස්වාමීන් වහස නම කියන්න පොළලොන් අරයේ සුමනසාර ස්වාමින් වහන්සේ අද මෙතරට වැඩම කරලා තියෙන අපි එහෙමයි කියන්න ඒ නම කියන්නේ කවදාවත් නැහැ පින්වතුන ඇති ඒ නිසා දැන් ගිහිියෝවිදදියටට ඔය පින්වතුන්ට කිලීම දැන් ඔට ඔය කට්ටියට වඩා බාලා වෙන්න ඇන පැවිද්දි ඒ නිසා ඇත්තටම අපි ස්වාමීන් වහන්සේ කෙන ළඟඉන්නකොට අපි ඒ ගම කියල තමයි කතා කර්ඩෝ පොළොන් අරුවවිල්ලොකු වාමීන් වහන්සේ දිද්දින්නේ ඒලොක වාමීන් වහන්සේ නේද ඒක තමයි ඇත්තටම ශාසනික රීතිය ඒව දැන් නැතිවෙලා ගිහිල්ලා ඉති ඒක නිසා ඇත්තට අප ඒව දැනගන්න උනින් ද මේ කිවය විිනේ තුළ තියන්නේ හෙමයි ඒකාල පාචි කරලා තියන්නේ හෙමයි ඉතින් ගොඩක් අට්ටිය සුමනසාර ොහොමකේගේ කතා කරල්මවා ඉතින් ඒක හරිම වැරැද්දි එතෝට උන්වහන්සේ කියලා කියනවා ඒ උන්වහන්සේ කියන වචනේ උන පවිච්ච කරන්න පුළන් වැඩිගිට වාමීන් වහසේ කෙනෙට බාල හාමුදුරකින් නට විතයි ගිහොත් දැම් පුරුදු වෙලායිඉන්නො උන්වහසේ උන්වහන්සේ කියන්න ඒක ඇත්තරම වැරදි දෙයක් ඒ අපි කතා කරන්න ඔන් වාමීන් වහන්සේ ල වාමන් වහසේ කෙනටව වාමීන් වහන්සේ කියලා කතා කරන මිස උන්වහන්ේ ක කියනක ගිහිියන්ට කොහොමටත් පාච්චිරන්න පුළන්දයක් නෙම ඒ ඇත්තරම කරන අගවුරුවය ඉති ඒකත් මේ අපි තේරුම් ගන්න ඕන දෙයක් අනිත්කාරණය තමයි මේ ගොඩක් වෙලාවට මේ ගිහි පිරිස විසින් මේ දැන්ඔන්න අපි දැන් ගිහිෝ විදියට දැන් අපටත් තියන දෙයක් තම්මයි පැවිද්ධෝ විදියට අපි වැඩිට ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මකක්කරරි කියන්න යනකොටට අපි කියනවා අවසරයි ස්වාමීන්වහන්සේ කියලා ඒක කියන්න ඕන ඒ ගැන ඒස්වාමින්න් වහන්සේ අවසර දුන්නට පස්සේ තමයි අපට කියන්න පුළුවන්දය වැඩිට ස්වාමින්න් වහන්ස ළඟට ගි හම අපි කියන්නේ අත් දෙක පැඳල අවසරයි ස්වාමීන් වහන්ස කියලා කියරු එතුකට ඒ ස්වාමන් වහන්සේ කියන කියන්න මොකක්ද කාරණාව එහෙම අවසර දුන්නට පසේ තමයි අපි කාරණාව කියන්නෝ කට දැන් අපි කියන්නක දැන් අපට පුළුවන් ඕන්න අපේ වැඩිහිට වාමීන් වහන්සක නිට් වුුණක් තියන උන්වහන්සිගේ වැරද්දක් අඩුපාඩක් කියන්න හැබැයි ඒ කියන්න කලින් බුද්ධ ශාසනයේ ශික්ෂා පදත්තියෙනවා එයාගින් අවසර ගණ්ඩුවන් ස්වාමින්්‍ය අවසරයි මේ උබහන්සේගේ වැරදත්වයෙනවා කිව්වට කමන්න නඇද එහෙම අපි අවසර ඉල්ලනකොට ඒ ස්වාමීන් වහන්සේ හා හොඳයි ආශතු අවසර දෙනවා කියන්න කියලා කිවත් තමයි අපටඒ වාමන්න්නහසක තියෙන වැරදක්ම කියන්න පුළුවන් මූනට එහෙම නැත්තන් අපට කියන්න බෑ තේර එහෙම ඒ සාවාමීන්හන්සක වැරද්දත් තික්බත් මේ ඒ බාල කෙනෙක්ට ඕනත් අපට එහෙම නිකම් එක පාරම එයාගේ වැරද්ද කියන්න බෑ අවසරයි වරදත් තියනවා කිව්වට කමන්න්න නැද කියලා අපි අවසර ගණ්ඩෝ එතක ඊට පස්සේ තමයි ඒ වාමීන් වහන්සේ ආකමන්නේ මේ වැරද්ද කියන්න කියලා කියන්න පුළුවන් එතකොට දැන් පැවිදිකරපු ගුරුවරයන්ට ආචාරවරුන්ට ඕන වෙලාවක තමන්ගේ ශිෂ්්‍යයන්ට වැරද්ද පෙන්වා දින්න පුළමක දේ ශිෂ්‍ය පවර තියන්න වැරද් අඩු පාඩුකම් පෙන් වාදන්න කියලා එතකොට අවසරගන්න ඔන්නේ එහෙම නැතු වෙනකේට පැවිදෝ විසින් තමවත් පැවිද්දික්ට වැරද්ද පෙන්ලා දෙනකොට අවසරයි කියලා අවස රගෙන තමයි එයා කැමැත්ති නම් විතරයි කියන්න පුුවන් බළංග ශාසනනික ප්‍රමේ එතකොට දැන් ගිහිියෝ ළඟ තියෙනවාව් කරේ කැන අ පරම්පරාවෙන් ආනිසා අවසරයි කියල කියලා ඒවාමන් වහන්සේ කියන්නද නැද්ද කියලා කියන්න කලින් කියලව අපි පුරුදුය ඕොන මේ ඕන දෙයක් ආරාධනාවක් කරන්නේ අද්දි ස්වාමීින් වහන්සට කතා කරන්නේ අද්දී සභහවක් තුළ කියනකොට අවසරයි ස්වාමීන් වහන්ස කියලා කියන්න ඕනු. ඊට පස ඒස්වාමින්න් වහන්සේ මොකද්ද කාරණාව කියලා අහිුවාට පස්සේ දමයි කාරණාව කියන්න ඕට. ගොඩක්ට අවසරයි ස්වාමින්න්හසේකල බවස ගලා කියලදානවා ඒකහොඳ නෑ ඒ ස්වාමීන් වහන්සේකෙන් අවසරයි කියලා හලා ටිකක් කලා ඉන්න ඕන එතුටේ වාමන් වහන්සේ න මොකක්ද රනාව එහෙම ඇවුවට පස්සෙ තමයි අපි කියන්න ඕන ස්වාමිනිි මෙහමමා රාධ නවත්දී නො මෙහෙම දෙයක් එකට ගිහිියෝ විසින් වඋනත් ස්වාමීන් වහන්සේකෙන වැරද්ද කඩුපාඩුුවක් පෙන්න්නවා දෙනෙකොටත් අවසර ගන්ටෝන ස්වාමිණි වාසමිහම කාරණනවත්තියන කිව්ට කමන්න. තොට වාමන් වහසේ අවසර දුන්නුත් තමයි කියන්න පුල එහෙම නැත්තං කියන්න බෑ එහෙම කියන්න බෑ එතට ඒකට තමයි වැඩිහිට වාමීන් වහසලට කියලා තමයි එතකොට එහෙම කියන්නව කවදාවත් ගිහිට අයිතියක් නෑ පැවිත් දෙෙට්ට චෝදනා කරන්න වරදවල් පෙන් ලත් දෙෙන්ට වරදවල් පෙන්න්න දෙන්න පුළුව නරවිදදියට අවසර ආර්ගෙන එහම නැත්තං හරම බයනක වැඩක් දැර දඩු පාඩුගම් පැවිද්ූ විදිර තියන්න පුළල මුොක්දමි අප ඇැවිදඋනා කියලා සිවරදාගත්ත කියලා මේ අමුතු චරිතයක් නෑනේ රහත්වන්න නෑ එතුට අඩුපාඩුකං වෙන්න පුුවන් ඒවලදිත් අපි දැනගන්න ඕොන ඒක අපට අකුසලයක් නොවෙන්න ඒ සාවාමිනාංශිට වැරද අඩ්ඩු පාඩුවක්ද පෙන්ලාදෙන් මොකද මේ ශාසනය අප හදාගත්තේ ශාසනය තුළ කටයුතු කරන්නේ අපේ හිතට පිරිසුද්දු කරගන්න මිනිසා අපි පිරිසුදු කරගන්න නෙමි ඇති ඒක නිසා ඔන්න ඔය විවාහාරයන් හොඳට මතකට යාගන්න නැත්තන් ඒ මං කිව්ව ඇත්තරම මේ කාලේ ඒව ගොඩාක් මිනාස්වමින් යන්නවා ඒවා භාවිවිතයෙන් නැතිවිලා යන ඉති ඔන්නොයි කියන කාරණාවන් හොඳට සීහයට ඇති කරගන්න එතවට මෙ මේ සබ්්‍රක්්ම චාරීන් වහන්සේලා අපේ ළඟට ඇවිල්ල අපේ සීලේ අපිරි සිුදු කියල කිව්වාහම අපි දැනගන්න ඕන බොහොම සද්ධාවන් ගෞරුවෙන් නිහත මානිව ඒවා දැකලා අපේ වැරදි අටඩුපාඩුකම් කදාර එතුවට ගීහ විදිේට පිරිසොහොමදක තැනති කටයුතුර අපි තියාගන්න ඕන කවුරරි අපට වඩා සීලෙෙන් ගුණේෙන් වැඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් කරි අපිට වඩා සීලෙන් ගුණේෙන් ධර්මය දන්න ගිහි කෙනෙක් කරි අපි තියාගන්නෝට එයාට පවර ලයින් ඕෝන් අපි පවවරගන්න පවරණ කෙනා බලන්න ඕන හොඳට කරුණු විමසල නුවන තියෙන නුවන ඇතු වූ අපට වරද්ද පෙන්ලා දෙන කෙනෙක් න්න න අපි ඒ වගේ කෙනෙක්ව තියාගන්න ඕන ස්වාමිනිි මගේ වරද අඩු පාඩුුවත්තිෙන් ඕන ඕන වෙලාකමට පෙන්ලාදෙන්න එ කියලා තිබ්බහම ඒ කෙන අපට අප අඩුපාඩුකන් දෙකල්ලා පෙල්ලා දෙනුම් එතකට හකත් ඔය පිළිවට පුළුවන් ඒ පැවිද්දිෙක් තියාගන්න පුළුවන් එහෙම අපට වඩා සීල්ලයෙන් ගුණයෙන් වැඩි ගිහි කෙනෙක් තියාගන්නක් පුළුවන් හැබයි ඒයාළඟ තියෙන් ඔන්න මොකක්ද අනුවිච්ච කරුණු විමසල කියන විින්න්නෝ නුවන තියෙන කෙනෙක් වෙන්ටෝ එහෙම නැතව නිකංඔය ධර්මයක් දන්න ඇති නිකං වාචාලකමට කියවන එහෙම කෙනෙක්ගින් බෑ දැ ිහිවුත් පුුදීලා තියන්නවා එක පාටම ස්වාමින්න් වහන්සේලාගේ මේ වැරත් අඩුපාඩු පන්දළ නිකම්ම කියා අවසරයක් ගන්නෙත් නෑ නිකං ඔොහේම කියන සම්මහරක් කලාට ඒව වාමින්න් වහන්සේලා කරන්න ඒ වාසීක ක්‍රමයට අනුකූලව තම ුන්දහසලා ජීවිවත්තයන්නේ ඒක ගිහිු දන්නේ නෑ ඇති ඒවා දන්නේ නැත්තුව නිකං ඔොහේහි කියනවා එකක් හරිම බයානක දෙයක් ඒක නිසා තමන්ගේ අඩුපාඩුකං කියනකොට අපි ඒ යහන කෙනා තුළ මේ අනුවිච්චය නැත්තම් විං්ු නුවන තියෙන කෙනෙක් අපි පවුරලා තියාගත්තා හම එයා අපට අපේ අඩුපාඩුකම් පෙන්ලා දෙන්නවනන් අප නිහතමානින් මේව දැකලා ඒ අඩුපාඩුකන්න ඇති කරගන්නු සාාවත්තයෙන්ට එතකොට කවුරුවරි අපේ අඩුපාඩුකං අපි දුස්සී ලයිවා මෙහෙම වැදි කරකිරින් මෙහම වැරදි කරණ කෙනෙක් කියලා කියනකොට අපි කල්පනා කරලා බලන්න ඕන එහෙම කවුරහරි මට චෝදනා කරනවාද ඇ නෝන තියෙන සබ්්‍රක්්ම චාරීන් මගේ සීල ගුණේ එන චෝදනා කරන අද කියලා නිතරම මිනිී කල්ල බලන්ට ඕන අප නිතරම අහන්න ඕන ගිහිල්ලා මගේ ඉස්සර සවභාවයක් තිබා මම පුරුදු කරගත්ත දෙයක් මගේ ගුරුවරුළඟට ගිහිල්ල මේ විමාසකට සැරයක් වගේ ගිහිල් මේ කියේනෝ ස්වාමන් වහන්ස මම් දැන් ඉන්නකොට මගේ මොුණහරි අඩු පාඩුකම් දැක්කනම් මට කියන්න කියලා එතකොට ඒ ස්වාමන් වහන්සේලා යිතිං කියනෝ එහෙම පවරන්න පුරදු කරැන්ටෝ ආසාවාමීන් වහන්සේලාට කාටහරි මොකද අපට අපේ අඩුපාඩුකම් දකි ඉන්නබෑ බාහිර පිරිසට තමයි අප අඩුපාඩුකම දකින්න පුළුවන් අපේ දුසසීලකම් දකින්න පුළුවන් එඒ නිසා අපිඒ නුවන තියෙන සබ්්‍රරක්්ම චාරීන් වහන්සේලාට අපි පවර ලතියෙන්න්න ඕන මගේ අඩුපාඩුකම් දකිනවන හ මගේ දුස්සීලකමක් දකි නවනම් මේ මට අනේ මට අනුකම්පාවෙන් පෙන් ල දෙන්න කියලා අපි නිතරම කියනටෝ තකොට මයිඒ පවර ලතියනකට තමයිඒ අප අඩුපාඩුකම් පෙන්ලදින් දි එහෙම ඒක නිසා මේ කාරණවිදි කියන්නේ මොකක්ද ඒ නුවන ඇති සබ්‍රක්්මචාරීන් වහන්සේලා කරුණු දැනගෙන අපේ සීලයට චෝදනා කරනවාද කියලා අපි නිතරමමනී කළ බලටඕන් නේද අපේ අපි කතා කරන දේවල් ගැන අප චෝදනා කරනව වනවා අපි කරන දේවල් ගැන චෝදනා කරනවාද කියලා අපි නිතරම විමස සල බලන්න නවධන ල් නව. ං ගැ ඒ් මොවාවද මොනවාගේ ආකාල්පයක් දෙහිතන්න මගේ අඩුපාඩුකං ඒකට්ටේ දකිනුවත කියලා අපි දකින්න න්නො එහෙම දැක්කලා අපි අඩුපාඩුකං අපේ අඩුකරගෙන අපේ සීලය පිරිසුදු කරගඩ උත්සාාවත්යෙන්ට ඉති ඒක තමයි මෙතරදිමි කච්චිනු කෝම කච්චිනු කෝමං අනුවිච්ච වි්нюු සබ්‍රක්්මචාරී සීල තෝන උපවදන්තීති පබ් ජිතේනා බින්නම් පච්ච වෙක්ති දබ්බා කිම නුවන ඇති සබ්‍රක්්ම චාරීන් වහන්සේලා මගේ සීලය ගැන උපවාද නොකරන්නේ දැයි තැවිද්දා විසින් නිතරම මිනී කළ බලන්න ඒවගේ ගිහිව විදේට අපිත් දැ ගන්න ඕන ඔපින්වතුනු දැනගන්න ඕන විමස ලබලන් අවධානෙන් ඉන්න මගේ සීලයේ ගැන මේ නුවන ඇති පිරිස මට චෝදනා කරනවාද මගේ අඩුපාඩුකම් තියනවාකි ලේ කට්ටිය දකිනවද නැත්තං අපි ගිහිල්ලා යාලළඟට ගිහිල්ල ්ට පෙන්ල්ලා දෙෙන් ඒකට්ටිට පවරන්න ඕන ස්වාමිනිි මගේ අඩුපාඩුකමක් දකිනවනම් මටනේ පෙන්ලා දෙන්න අනුකම්පාාව කියලා අපි සැරෙන් සැරට ඒ විදියට ඒ නුවනැති සබ්‍රක්් මචාරෙන්ල්ළඟට ගිහිල්ල පවරන්න පුරුදු කරගන්නවා එතකොට ඒකට්ටිය මේ මේ ඔයාගේවා කතා කරන්නොකට මේ මේ අඩුපාඩුකන්තයෙනු ඔයා උකරන දේවල්වල මේ මේ අඩුපාඩුකන්තයන කියලා අපි කිව්වාහම ඒ බොහොම නිම නිහතමානීව පිළි අරගෙන ඒවා සකස් කරගන්න අපි උත්සාාවත් තේන්ටෝ ඒක තමයි මේ කාරණාවල්දී මේ පස්සනිි කාරණාවවිදිට අපට පෙන්ලදී ලතින් හොඳ ඒහිෙනම් අපි අධදවසිද ඔය කාරණාවවිතරටත් තේරුම් ගමු ඉතින් කරුණු ගොඩක්කිව්වා ඒවා වැදගත්ම කරනු මම ස්තේරුම් කරලා දුන්නේ ආචාර්වරු ගැනව්වා ඒවගේ අපි විවාහර කරන්න ඕන කොහොමද කියනෙක ගැන සාකච්ඡා කරා එලඟට මේ කාරණාව සාකච්ඡා කරා ති හොඳයි එහෙ කාටාරි මේ කිව්ව කාරණාවන් ගැන ගැටලුවක් තේනවනං අපි සාකච්ඡා කරන්න පුළුවන් අපි ඉතින් සාකච්ඡා කරමු මේ කිව්ව කාරණගෙන මීට කලින් සාකච්ඡා කරපු දේවල් ගැන හොකට්ටට හිතෙන්නෙමනාද ඒවගේ ඔයි පින්වතුන් අදහස් මොනාද ඒවා පිසාකච්ඡා කරම එතකොට අනිත්කට්ටිටත් දැනගන්න පුළුවන් තම මේක තේරුම් ගත්ත විදිත් ොහමද කියලාපට සාකච්ඡා කරන්න පුළුවන් ස ස්සාමන් වහසරණයි ස්වාමීන් වහන්සේ අර සීල තෝන උපවදන් තීති එක න එකෙන් නෝකනො න කියනෙ කනේ දෙකන නෑ කියනෙ කනේ දෙතන එතුට සාන පවාද කියයන චෝදනා කරනවා නෑ කියන්නේ චෝදන කරන්නේ දැයි මගේ ස්මිලි සප්‍රක් මචාරීන් වහන්සේලා මට චෝදනා නොකරන්නේ යයි හැවිද්දා විසින් නිතරමි සයි වහන්සේ මට එතන ප්‍රශ්න තියන උපවදන් ී කියනකොට උපවාද කරන්නේ අර නයන්නෙන් තමයි නෝ කියන එක එන්නන දෙසාන්සර නොකරන්නේ නොකරන්නේ දැයි කියනක උපවදති කියලකැන් චෝදනා කරනවා එතන ඉති කියනක එක තුවෙලා තමයි යැයි කියලාන්න සාමීන් වහන්සේ අජජූප ගතෝති කියනර් පළවිනි ගාතාවේ අජජූප ගතෝති කියන එක තේරුම කියල සාන්හන් අජජූප ගතති කිය කියන ඉතර මකද මුලින්ම තිබබ වේව වර්ණ භාවයට අජජූපගතෝ කියලා කියන්නේ පැමණුුණේ ය අජජූපගතෝ කියන්නේ පැමණුනා කියන විවර්ණ භාවයක්වාටයක් නැති ස්වභාවයට පැමිණුණේ යැයි අබ්බ ජිතේන බිහම් පච්ච වෙක්ක තබ්බ පැවිද්දාා විසින් විතර මන්න අජජෝභ ගත ක පැමණුනාග ගත්තෝති පැමණිනේ යැයින ස එහෙ හමිණහන්සන් තෙරසල් සන්නය කියන්න න් වහන්ස එතනදී දැන් අපේතර්ජාවන්ත කෙනෙක් අපේ වැරදි කියන මට්ටම ගැන් සල්කපුවාම මේ දැන් මම සටිපට්ටානය හරි ඒ වගේ ඉන්න වි්‍යානුවනි මේ මටම මගේ වැරදි පයන්නේ එතකොට මේ අපි ඒකත් ගොඩක් බලපානනේ තමන් ඉන්න මට්ටම තේරුම් අරගෙන එකට අනුව මේ උපවාදේ ලබනක ඕ ඒති ඒ එක තමන්ගේ පකමටහන්ුවෙන් ගුරුගුරු තමයි ගොඩම්ම එතරන සුදුසුවෙන් තමන් භාවනා කරන කෙනෙක් න ඉතින් මෙතැන්දි කතා කරන්නේ සීලේ ගැනෙන එතකොට කවුරහරි මං කතා කරන දේ ගැන ක්‍රියා කරන දේවල් ගැෙන මට චෝදනා කරනවද නැද්ද කියලා තමන් ඉතර මිනිී කළ බලන්නන් තමන්ගේ අඩුප පාඩු ගම් ගැ මෙෙන කට්පිය පෙන්ලා දෙනවාදකි ඉතින් ඒ පෙන්ලා දෙන්න පවරණ කෙන ඔය හැමෝම් කියන දේවල් වැඩක් නෑ දැන් අපි භාවනා කරනකට සමහරක් මනුස්සයන්ට ඒක දකින්න ලොකු වැරදකිද ඒගේ කෙනෙක්කින් ඕකහලා වැඩන්නේ ඉතිඒ අපි කරන දේගැන අවබෝධයක් තියෙන එහෙම ධර්මය ගැන දන්න එහෙම ඒකට ගරු කරන කෙනෙක්ව තමයි අප ඒම පවරන්න සුදුසු කෙනෙක් දිට තියාගන්න ඒන කිවේ අනුවිච්ච විින්ෝ සබ්්‍රක්්ම චාරි හරුණු විමසල බලලා චෝදනා කරන කෙනාගේෙන තම අපි තියාගණඩ ඕන් මස්තේර ස සාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියනවා සාමීන් වහන්සේ රෝග වහන්සේ කිව්වනේ වස්කාලය ගැනකනට භික්‍ෂුන් වහන්සේ කෙනෙක්ගේ උපසම්පදාවිච්ච වස් ප්‍රමාණය ගැන කියනකොටට උප සම්පදා වෙලා මාස තුනක් ගෙව්න හම වස් වසන එකක් එහෙමික කුත් කියවුණ ම මංකදැ සම්පදා වඋනාට පස්ස අපි වස් මාස තුනක් කින්නවාන වස්කාලේ වස් මාස තුනක් ගැනනේ හාසයින්හන්සේ ම එතැන ැටලලාස මේ වස්කාලය තියනෙම මාස මේ තුනක්සල එ මයිසාහන්ස වස කියලාපි කිය සාමන් වහන්ස ඇහෙන් නැතුව දිය සාමීන් වහන්ස අපි වස්වසන වනේ එමයි ඒ ව වාස තුනක්නේ එඒඒ මාස තුන වසල ඉවරවෙනකොට යාට එක වසක් කියල ඒරවා කියලයි මංකිව එතකොටසායිනහස උපසම්පදාවෙලා උපසම්පදාවෙලා අපි මාසිකින් වස්කාලය ආරම්භුණ කියමුකු මං කිව්ව කාරණය තේරු ගන්නේ මං කියන්නේ අපි වස්වසන්නේ මාස තුනක්නේ එ ම උපසම්පදාලා මාසයක් හිටිය කියලා වසකෙඉන්නේ. මාස තුනක් එය වස් වසන්න වන් එද වෙලා අපි වස්කාලය කියලා කියන්නේ මාස තුනක් න මාසයක් හිටියට බෑ මාස තුන ගවනකට තමයි වසක් කිවුරයි කිය කිය නෑ සහන්සේ මට මට මෙහැම් ප්‍රශ්නයක්කාවේ අපි හික උපසම්පදා වෙලා ළඟදිම වස්කාලයක් කියන මාසකින් වස් මාස තුන එනවා එතකොට ඒ වස් ස තුන් වහසිර ව වසන්න පුළුවන් වස සාමන උපම්පදා ම සාම වහන්සේ උපසම්පතා වෙලා හරියට වර්ෂයක් ගිහාමන එක වස්කාලයක් කියලා කියන්න එහෙමත් නැතුව මම කිව්වේ එක වසක්කරි ඒමැ උපසම්පදා වෙච්ච දවසිනම් ඊළඟ දැම් මේ ජනවාරි පලනිිත උප සම්පදාවනම් ඊළඟ අවුර ජනවාරි පලන්දාාව ද්‍ය අවුරුද්දග වෙනකොටත් වස් එක වසයි කියලා කියනවා එ ඒක කියනවටත් වඩා ඇත්තනම වස් වසක් කියලා කියන්නේ මේ වස්කාලයට කලින් එයා උප සම්පදදා වෙන වස්වස්ථන්ට කලින් උපසම්පධ වෙන ඒ පස්සේ ස්කාලදය මේ වස් වසනෝ ඒ වස් වසල මනක් දෙවෙනුවනේ එහෙමයි අයික ගිල ඔ එතුකොට තමයි ඒක් පසක් කියල කියා හරිම ක්‍රමය කනේ දෙසාන්හන්සේ එ තමයි හොඳ ස්සාය සමට අරයත්තන කාන් හැටල සායින්හස මාන්ක අවුරුද්දක්ගියාට පස්සේක වර්ශයක් කියනවා එහම තමයි සාමාන්‍ය අපි විවාහාර කරණ නමුත් බුද්ධ කාලෙ ක්‍රමණය වෙලා තිබ්බේ වසක් නිනාාම එක වසයි කියලා කියන මාසතුන හිටියට පස්සේ. තේර අවස රසානාසවිස මට මත් එදනී බස්කාලය ගැන කිය්දී මට මතකයි මන්තන හරී දම්මසාාවන් වහන්සේ එනති ඒ බස් සමාදං වෙන වෙලාවේ භික්ෂූන් වහන්සේරට දේශනා කලා වස් සමාධන් වෙන භික්‍ෂූන් වහන්සේට වලාා වස් පවාරනකන භික්ෂූන් වහන්ේ අතට ලොක වෙනසක් තිබිය යුතු කරෙකන සිල්ලුවත් භාවෙන් වැඩි භාවනා කරලා ඒවස් සම්ම මස්සමාන්තු මිච මාසතුනේ භාවනා යෝගවන්දලා සිල්ලොත් භාවෙන් වැැඩිලක් ඒ වැඩිදවුණු වෙලා නගිටින් ඕන කියන ක්කරසාාවනාස එක කිය . <seule> ඒකින් අදහස් කරනවා අදහස කරන්න එකනවගේ වස්කාලයක්ය සවිනාස නමක් වස්කාලෙ වැඩ වැදම් ඉන්නවනං ඒස්මන්සේ සීල්වත් නමක් කියලා ඒ විදියට තමයි ඒක මේඒ වස්කාලය මෙතද වැද ගත්තේ සවිනා හැ අපට වගේ මේ විදියට එක තැනක නතර වෙලා ඉඳීමක් නෑ ගමන් කරනවා එතකොට ඇබැඒ ගමන් කරන්නේ වස්මා සහතරින් පස්සේ ඕක ගොඩ ලොකු විස්තරයක්ත්තියවා කියන්නමං වෙන දවස්සක කියන්නම් එතකොට දැන් ඔයේ වස්මාස තුන ඇතුළරද තමයිඒ එක තැනක වාසය කරල මනුස්්‍යයෝ ධානයාදී ගෙනල්ලදිනවා ඒ කාලේ තුළම කරන්නේ බණ භාවනා කරනවා ඒඇන්නේ කමටහන් අරගෙන දැන් ඔය අපියන්නේ බුදුරජාණන් වහන්සකින් කමටහන් අරගෙන ස්වාමීන් වන්සල යනවා භාවනා කරන්න වස්වසන්න සුදුස්තන හොයාගින් කද ඒ ගමන් කරනවාට වඩා ඒ ගිහිල්ල නත්තර වෙලා ඒ මාස තුන තුළ තමයි වීරය කරන්නේ භාවනා කරනවා භාවනා කල්ලා අවසානයේදී මාස තුන ගවෙන කොට ඔයි පවාර්ණය කියලා කියන්නේ හිතන ඒ පවාරණය වෙනවා කොටස් දෙකකි ඒ තමයි සාමාන්‍ය පවාරණය කලෙ කත්ති න විශුද්ධි පවාර්ණය ක කිය ඒ ඒ පවාරණය කරනවා කියලා කියන්නේ ඇතරමොයි පවාරණී කියලා කියන්නේ පවරණවා කියනක ඒ පවරණවා කියල කියන්නේ මෙහෙම දෙයක් ඒ වැඩිහිටස් අපි දැන් උන්න වාමීන් වහන්සල ඔක්කෝම රැස්සුුණට පස්සේ වස්වාසල අවසානද අපි මේ ප්‍රාතිමෝක්ෂය කියලා ඊට පස්සේ අපි කරන්නේ උක්කුටියයෙන් ඉදලා උක්කුටියයෙන් ඉඳලා අත්ධකල්ලගෙන ඒ අනිත් තින්න වාමින්න් වහන්සලාට කියනවා මගෙන් මේ වස්කාලේ තුළ යම් කිසි සිතෙන් කයිෙන් වචනී හරි මොකකින් හරි වැරද්දක් අඩුපාඩුකමක් වෙලා තියෙනවනම් ඒ මගේ අඩුපාඩුකම පෙන්ලා දෙන්න කියලා කිය ත මගෙන් මේ වස්කාලේ තුළ මගින් අඩුපාඩුකමක් වෙල්ලා තියෙනවනම් ඒක මට පෙන්ලා දෙන්න කිය එක තමයි මේ පවාරණී කළ කියෑ තමන්ගේ අඩුපාඩුකම් එකන වැඩිහිරිස්මන් වහසේ කෙනෙක් පවා එතනෙද පවරනවා ඒ ඉන්න පොඩිකට්ටිට පවරනවා තොකොට ඒ පැවරීමෙන් කරන්නේ මගේ මේ වස්කාලයේ තුළ අඩුපාඩුක මත්තිීනෝ නම් වැරදක් අඩුපාඩුකමත්තිී නම් මට පෙන්ලා දෙනෙන කියන එකක තමයි ඔය පවාරණී කරනවා කියන්නේ නැතුව නිකම්මේඒ වස්වසල ඉවර කරනවා කියන එක නෙමේ පවරනවා කියල කියන් පවාර්ණීකයන් ඒ පවාරණී කියල කියන්නේ තමන්ගේ අඩුපාඩුකම වස්කාලේ තුළ කාටරී වැරද්දක් කඩුපාඩුකමක් මගේ දැක්කනම් ඒක මට පෙන්ලා දෙන්න කියලා පවරනවා කියන එක එතකොට ඊට පස් එත්තන ඉන්න වාමින්න්නනාසලා ඕන කෙනෙට අපි චෝ එතකොටඒ ඔබ වහන්සේ මේක වැරදි මේක වැරදී කියලා ඉන්න පොඩි හාමුදුරු කෙනෙක්්ට වන කියන්න පුළුවන් ඒක තමයි පවාරණය කරනවා කෙන එක සාමා්‍ය ක්‍රමය පවාරණය පිසුද්ධි පවාරණය කියලා කියන්නේ ඒ මාසි තුන තුළම කමටහන් නරගෙන වීරය කල්ලා සමති පස්සනා කරලා ඒ ස්වාමීන් වහන්සේ රහත් වෙනවා ඒ රහත් වනාට පස්සේ ඒකට කියන්න අපි විසුද්ධි පවාරණය දැ වස්වසන්න කලින් කමටහන ගත්තා වස්වසල ඉවර වෙනකොට එඒයා විසුද්ධි පවාරණය කරලා එතකොට ඒ ස්වාමීන් වහන්සේගේ අඩු පාඩුකම පෙන්වා දෙන්න කියලා පවරන්න ඔන්න ඇයි තියෙන අඩු පාඩුකම්මඔක්කම අයිංකල ඇතකට ඒකටත් කිය විසුද්ධි පවාණ සුද්ධ පවාරණයක් ඒක ඉති පවරන්න ඔන්නන්නේ තමන්ගේ අඩුපාඩුකමක් දැන්නන්නේේ රහත්තුනාා කියන්නේ තමන්ගේ මේ අඩුපාඩුකන් නැති වෙලාගිහිල්ලා එතකොට ඔන්න ඕකරතම අපි පවාරණී කයන් සාමාන්‍ය පවාරණය සහ විසුද්ධි පවාරණය එන්නේ එකයි ඒ වස්කාලය කියන්නේ අතිශේම වැදගත්තු කාලයක් කියල කියන් ඕකදී කියනවා මහාමණ්ඩලේ මද්‍ය මණ්ඩලේ සුද්ද මණ්ඩලය කියලා ඒ නැටිකක් විස්තනතු කියන්න ඕන කරණාව ඒ කියන දැංගෝය බුදුරජාණන් වහන්සේලා ඉන්න කාලේ මේ ස්වාමින්න් වහන්සේලාට කමටහන්දින වස්වසන්න කලින් එතකොට ඒස්වාමින් වහන්සේල කමටහං වඩනෝ කමටහං වඩලා ඔය මංකවනේ මහා මණ්ඩලේ මද්‍ය මණ්ඩලේ සුද්ධ මණ්ඩේ ඒ කියන්නේ මේ මේ මණ්ඩලේ කියලා කැන මේ චාරිකාවයනද වස්වස ඉරුණාට පසේ යා ඒතන අත හැරලා යද බදුරජාණන්හන්සේ තේම වස්වස ඉවරුුණාට පස්සේ ඒ වස් වසන්න ආරාධනා කරපු කට්ටට කියලා එතනම් යනවා ඒ යනකොට ඒ බුදුරජාණන් වහන්සගේ ක්‍රමයක් තියෙනවා වස් වස්සලා ඉවරුණු ගාම්ම චාරිකාවය යනු වස්වසල ඉවරුණු ගාහම චරිකාවය යන එක ගුත්තිය තේරද වස්වසලි ඉවරප්ුණු ගාම්ම මාස තුන ඉවරලා චාරිකාව යන එකත් තේම් ඒකට කියන්නේ මහා මණ්ඩලේ කෙනෙ එක මාස නවයක්ම චාරිකාවය යනවා දැන් මාස දොලාහෙන් මාස තුනක් නැවිත්ලා හිටිය ඉතුරු කාලේ චාරිකාව යනව ඒකට න මහා මණ්ඩලේ එහෙම චාරිකාව යන්නේ මොකක් නිසාද මේ ඒ වස් පසපු කාලයම ස්වාමීන් වහන්සේලා භාවනාව දියුණු කරගෙන රහත් වෙලා වස්කාල්ම විුද්ධි පවාරණය කරනවා ස්වාමින්න් වහන්සල එතකොට අන්න බුදුන් වහන්සේ එතන යන දැන් යාලගගේ කමටහන්ක කැට එන්නන්නේ විදිියපත්නේ වෙලා කරන්න ඕන කාරණාව විවරයින් ඒකටි කනො මහා මණ්ඩලේ මදදි මණ්ඩලේ කියලා කියනවා මදදි මන්්ඩලේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ දැඟර වස් පසල ඉන්නවා ඒ වස් වසලා ඉන්නකොට මේ මාසතුන තුළ කමටහංගර්ගෙන ඒ ස්වාමින්න් වහන්සල භාවනා කරනවා භාවනා කරනකොට ඔන්න ස්වාමීන් වහන්සේලා සමහරුම් විසුද්ධිපාරණය රහත්වෙලා සමහර ස්වාමීන් වහන්සේලාගේ ඒ කට්ටිය තරුණ විපස්සනාවන්නේ. තරුණ විපස්සනා කර ෑනෙ උදව්වේ ඥානි දැන ඒ ස්වාමිාහසලගේ සමාධීය හොඳට තිියුණලා ඒ නාමරූප ධර්ම ඒ කට්ටිය විපස්සනා කරන ඒ පත්සනා කරනකට ඒවා ඒ වාමිනාාසලදෙන් දයව්ව වැටහෙනවා ඒ එකටි සමාදී හොඳ. තින් දැ මේමගේ වෙලාවක දි චාරිකාව ගියොත්තෙහෙම ඒ සාවාමින් හන්සලගේ භාවනාව කැඩෙනවානි ඒනිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ තව එක මාසයක් ඉන්නවා ඒ සාවාමීින් අන්සලගේ භාවනාව වැඩල එකට්ටිය රහත්වෙනකන් තව එක මාසයක් ඉන්නවා ඒක තමයි මද්්‍ය මණ්ඩලය කලකන් ඒ තව එක මාසයක් නැවවිතිලලා ඉන්නවා ඒකට්ටියේ ඒ සාමින්නාාසලා රහත්වෙනක ඒටචන මදි මන්්ඩලි එතෝට මාසනමේ මාස අටයි ට පස ඉතුර මාසාටේ තමයි චරිකාවයන්න එයි මා සහතරක්ම ඉන්වනේ ඊළඟට සුද්ද මණ්ඩලේ කියලා කියන්නේ වස්කාලේ තුළ රහත් වෙලා නෑ නමුත් එයාලගේ සමාජීදී වුණේ තම විපස්සනාවක් නෑ තරුණු විපස්සනාවකට වැටලනේ ඒසාමින් හන්සිලා ඒනිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ තව වැඩිකාලයක් ඉන්නවා වැඩිකාලයක් මේ කමටහන වඩන්නේ ස්වාමන් වහන්සේලාව තියාෙන තියාගෙන ඉන්න එහෙම තියාගෙන ඒස්වාමීන් වහන්සේලාගේ විපස්සනා වැලිලා රහත් වනාට පස්සේ චාරිකාවය යනවා එතකට මාසු තුනක් වගේ තමයි චරිකාවය යන්න ඒකට කියැනෙ මහා මේ සුද්ධ මන්දලය කියෙන් බොහොම බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක් තිබල තියෙන එතෝට ඔන්නව විදිහයට මේ ෝ කියන්න කාරනාවක දත්වයන තින් මේ එක පරමණය ඇහු තකොට මට මතකටක තයි මංකිවෝ යකුඩක්කාලකට කලින් කම තක්කරේ එතකොට ඇවුන්නයි විදියට පවාරණය කළ කියන්නේ ඇත්තරම ශාසනී මහා බලවත්දයක් වස්සසනවා කියන්නේ එක හරි බලවදදයක්. ඒ ස්වාමීන් වහන්සේ වස්සන්න කලින් පහිටපු ත්වය මේ වැස්වසකට පස්සේ. එතට ව දහයක් විතර යනකොට ඒ සාවාමීන් වහන්සේ සීලේන් සමාධීෙන් ප්‍රඥාවෙන් ගොඩක් උසස් මට්ටමක ඉන්න කෙනෙක් බාව පරවත් ධර්මවිනය තුළ උසස් මට්ටම ඉන්න කෙනෙක් බවට පත්තම් ඉතිං අරවිදියට ඇබැ ඉතිං වස් යනකොට නිකං ඔහය හිටයට බැහැ ඉතින් අරවිදියට වස්කාලයේ තුළ තමන්ගේ අධ්‍යාත්්‍යයන් දියුණන් කරගන්නට අවශ්‍ය දේවල් පැරගත්ත කෙන තම ඇතරම වසින් වැඩිවීමකට පත්තෙන් ඉතිං ඇර මතක්රා වගේ ඇත්තටම වස්කාලේ තුළ වස්වසන්ඩ කලින් වස් පවාර්ණය කරනකොට එයා තුළ විශාල ගුණයක් දියුණු වෙලා තියනෙන තින් හරිනං ඇත්තරම කියන්න ඕන විසුද්ධි පවාරණයක් තමයි වෙන්ටෝ නේත් මටනන්තාාව විසුද්ධි පවාර්ණයක් කරන්න වැරුණ රහත්වලානේ නිකම්ම පවාරණ තමයි තිය ඉතින් බලමු කවදාහරි විසුද්ධි පවාර්ණයක් කරගන්න හරි එතකොට දැන් ඔන්නව විදිහයට නවා ඉතින් මට දැන් තවත්කාරණාව මතක් වුණ ති අරිදම්ම සාමන් වහන්සේ වස්වසන්න කලින් දැම්මත් අපිත් ඔනාවෙන ඉන්නකොට වස්වසන්න කලින් කිව්වා මේ අපි මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා මේ වස්කාලේ තුළ අකුසල් එක සිතක්වත් නැතුව ඉන්න කියලා කිව්වා තිවෝකා අපට කරන්න පුලුවන් දෙයක් නෙමේ නේද කයිෙන් වචන ඉන්නොකර හිටියත් සිතෙන් හරි අකුසා සිතිලි එනවනි නේද මන්දන්නේ මට නංගෙනවා එතකොට ඉතින් ස්වාමීන් වහන්ස කිවූ අපි අධිෂ්ඨාන කරගමු මේ ටකුසල් සිතුවිල්ලක්වත් නැතිව මේ වස්කාලයේ අත කරන්න කියන ඉතිං ඔවුන වස්කාල ඉවර එලා පවාර්ණය කරන වෙලා වෙදී ලොකු හාුන්දුරුව කියනවා නවිනි අරිදම්ම ස්වාමීන්වහන්සේ කියනවා ඉතිං මං මේ වස්කාලේ තුළ ැ අපට කිව ස්වාමින් වහන්සලාට කියන කාරණ වස්කාලේ තුළ මගේ එක අකුසල් සිතවිල්ලක්වත් ඇති වුණේ නෑ බලන්න ච්ජරාච්චරයදනය නේද අපට අකුසල් සිතක්කන්නතුව ඉන්න පුළුවන් ඒගැනී වස්කාලේ තුළම උන්වහන්සේ කවදාවත් ්‍රහද්භාවයක් ලැබෙන්නේ මාර්ගු කල් ලබෙන්නේ මොකද උන්වහන්සේගේ බලාපොරොත්තුව සම්මා සම්බුද්ධත්තේ ඉතින් අපි හිතුවෙන් කිසිම් වූ සමාධයක ඉන්නැති සමාධයක ඉන්නව කිය නැකුසල් නැෑ ඒක නිසා අකුසාල් සිවිල් එකක් නැතුව මේ වස්කාලේ තුළ එකක්වත් අහුසා සිතුඉල්ලක් ඇතිවනේ නෑදු එතොට බලන්න කොච්චර සසිහියකින් හිතදිහා බලාගෙනද න කොච්චර හිතා ආරක්ෂා කරගෙන කොච්චර කුසා සිතීමද වාසය කරලාතිී එතේ එතකොට උන්වහන්සේ කිව මංම පවාරණය කරනවන මගේ හිතේ එක අකුසල් සිතක්කම් මේ වස්කාලේ තුළ තිබ්බ නෑ කියලා අපට නම් ඉතින් එහෙම ඉහම්බුනේ නැහැ ඉතිං අපි අත්තරම ඉතිං ඒවා අහලා අපි උන්දු ඇති කරගන්නඕන ඒ වාමිාන්සල ඉතින් අපි බොහොම වාසනාවන්තුනා උන්වහන්සේ කව තමයිම පැවිදුණේ උප සම්පදවනි ඉතින් උන්හස ඇස්සරු කල්ලා ඉන්න ලැබීම ඇත්තනම ලොකු වාසනාවක් එහෙම සාවිිාන්සල ඇත්තරම ලැහැදැන් හොයා ගන්න ඉතිං ඒක නිසා මේ අපිත් ඉතිං උත්සාහ කරන්නවන පුළුවන් තර ඒ වාමන්නාන්සල ගේ ඒ ජීවිත වගේ අපේ ජීවිතත් සකස්කරගැන් ඉතිං හොඳයි ඔන්න ඔබ තම ඉතිම පවාරණී කියල කියන්නේ පවරණී කල කියැන නිකම් වස් ඉවර කරගන්න කරන්නේෙමේ තමන්ගේ පිරිසුදු භාවේ පවරීමක් තමයි එතනදී සිද්ධ කරන්න හරි. තවකාටරි ගැටලු තියෙනව නගහන් විසාකාවට පුළුවක් විසාකාති. පවකා පස අවසර පමහස . ඔබවහන්සේට ඉතිං අර ප්‍රාර්ථනා කළලා වගේ මේ අපට අපට ධර්නදේශනා කරන එකින් බලයම එක්වටම විසිුද්ධි මේ පවාර්ණය කරන ලබේවා කිය ප්‍රාර්ථනා කරනවා මේ මට ප්‍රශ්න දෙකක්ත්තිය සාමන් වහන්සේ කත්තමයි දැන් ඔබවහන්සි දේශනා කලාන මේ මෙහන වෙලා මහනවෙච්ච සාමනයර සාමීන් වහන්සේ කෙනෙක් අවුරුදු පහක් දුරුවරේගාව ඉන්නඕන කියලා සාමයට කීම උපසම්පදා වෙලා වස් පහකින්නවා ස්ස සාමන් වහන්සව මාට මතක හැටියට සාමනර කෙනෙකුට අවුරදු හකින්න ඕන්න ඇද සාමර කෙනා ජීවිත කාලයම උපසම්පදා භික්ෂුවක් යට ඉන්න ඕන ඒත් ඒ ගැනතමමගේ ප්‍රශ්නය සවහස එතකොටේ මහනරපු මහනකරපු හාමුදුරෝගාම ඉන්න ඕන කියලකත් තියෙනවාද එමතන් වෙන උපසම්පදා හාම ඕන උපසම්පදාස්මන් වහන්සේ ගාව අරුත් පහක් හිටහාම කමන්න නැද න මංකිවන අවුරුත්තු පහක් ඉන්නවා කියන කාරණාව අදාල වෙන්නේ උපසම්පදා භික්‍ෂූකට විතරයි. සාමනේර මුළු ජීවිත කාලේම උපසම්පදා භික්‍ෂුවක් යටත ඉන්න ඕන කෙන එයා වස් පහ එයාට වස් පහක් කියනිකනේ ජීවිත කාලීම එ යාට කිසිම ආයතනයක බාරගන්න කිසිම වැඩක් කරන්න බෑ සාසනික එයා අනිවාරීමම උබසක්ක් යටතේ ඉන්නම ඕන එතකොට ඒ ඉන්නකොට සාම නේර කියන්න නිෙම මේ ශ්‍රමණයාගේ පුත්‍රයා කියන එක සාම නේර කියන වචනයේ තමයි ශ්‍රමණයාගේ පුත්‍රය එතකොට ඕක තද්ධිතයක්ින් හැවිච්ච වචනයක් සම සාමනේර සමනයාගේ පුත්‍රයන් සමන නේර සාමනේර එහම හැදෙන් එතකොට සැමනයාගේ පුත්‍රියා කල්ේ උපසම්පදා භික්ෂුවගේ අ යටතෙම ඉන්නෝනේයා සාමනේර වෙලා ඉන්නව නම් උපසම්පදා භික්ෂුවක් යට තෙම ඉන්නවන එතකොට තමන් පැවිදි කරපු ගුරුවර යට තිම ඉන්න ඕන නෑ බස් දහයක් බස් පහකට වඩා වැඩි ස්වාමින්න් වහන්සේ කෙනෙක්ග යටටතේ ඉන්න පුළුවන් බස් පහටඩ අඩු කෙනෙ බෑ වස් පහකට වඩා වැඩි ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ අතති තමයි ඕනම සාමීන් වහන්සේ කෙනෙගී අයටත ඒ සාමනේරගෙනට වාසය කරන්න පුළුවන් හොඳම මේකට තේරුුණා තැන් තව ප්‍රශ්නයක් තියෙනවාර පාටනැත් එන වර්ණ නැතුව ඉන්න කියන එක එතකට අර එතනින් ඒක හරිටම කියන්නේ කෙලෙස් වන්න වගේ ඒකද සාමීන් වහන්සේ එම නැත්තන් දැන් ඒකයි ැමැත්තා කැමැත්ව ඇතිවෙන ද පොඩක් හරියටම ගැඹුරට පොඩත් තේරෙන් ගැමුරෙන්ම කියල දුන්නා ඒ කියලදින පාඩමේදී ඒක කියන්නේ කුලයක් නෑ කියනක බේදයක් නෑ කියන එක දැන් තීරණේ ඔය කුල රාජකුල ස්්‍රවිතීයකුල බ්‍රහක්්මන කුල විංකර ගන්න ඕනක් කියක් කියෙනා එහසා දැන් තේනන්න ඒම එයා ආේ එඒ කලෙන් හිට පහන වෙන කලින් හිට පුද්ලයට සම්බන්ධයක් නෑ දැන් ඒවා ඉවරයි කියන එක හඳම ශස ඉන්න අවසරයි ස්වාමීන් වහන්ස මටත් ඒ ප්‍රශ්නමයි තියන්නේෙ මම හලතීන විදිහයට ඔය වර්ණය ගෙන සන්ධාන් වෙන ඔය ම ගංගා නම් ගංඟට ගංගා හතර අනි නර්මදා සරබූ ආදී ගංගාවල් එකරවෙනවා වගේ අතරෙ පැවිදිවෙනය එකම වගේ ඊට පස කිසිම වෙනසක් නැතුව ඉන්න ඕන කියන එක හැබැයි මට තයනු ප්‍රශ්න දෙෙන් අද වර්තමානයේ ඔය තත්ත්වය පොඩ්ඩක්ත් නැහනේද කියලාඒ විවාධාපන්න මාත්තකාවක් වෙන්නත් පුළුවනි වාකාක් නැ ඒක තමන්ට අල කරගත්තහම ඇති දැම් මෙතන අපි කතා කරන්නේ ගිිය විදිහයට අපි කොහොමොද වෙන්න ඕන කියලා ඉතින් ඒක වෙනකට පිපැත් ැ ුතු හමුදුර කියලා යෙන අකුසල් කරන්නප පා කියලා ති ඕක හැමෝම කවද නැන් අප බලන්න ඕන අපේ පැත්තෙන් මේක අපි කොහමද කලපගන්න එච්චර අප ඒ සමාජයේ ගැන අර මේ වැඩන්න ඇත්තර ඇත්තරමලන්න එෙනකොට භික්ෂුව කොහොම දින්න කියන ක අපොට වැදකුත් නෑ නේද තරින්ද අපි සාක්‍යා කකිරීම අපි කොහොමද මේ විවර්ණ භාවින් ජීවත්යෙන් අප නිතර මිනි කරන්න ඕන කොහමද කියීනකාර කොට ඉතින් අරවා ඉතින් අපට හදන්න පුළුවන්දේ වල්න්නේින් මේ බුද්ධ ශාසනය කටයුතු කරන්න තියෙන්න්නේෙම තන්තුලන් ඉතිං අර විදිර වෙනක් වෙන ඉති ඒක බුදු හාමුදුරෝකිව කිසිීම දෙයක් අහන්නැතුව ඉන්න පිරිසත්තින්වුවෙන් ඉතින් ඒ හදහදින්න ගියේ ඒවා නිවැරදි කරන්න ගියොත්තේයව ඒ කට්ටි කරන්නේ අපිත් කරන්න නැත්තුවට කමන්නේ කෙලා හිටියොත් ඒක හරන්නේ ඉතිංඇතනදි අපි බලන්න ඕන අපේ ජීවිතවලදි කොහමද මේ ධර්මය අපි ගවල්පගන් අපි විවරණයක් නැතුව ඉන්න ඕ. බුදධසාාවකය තකට අපට කුලයක් නලයක් කියල ගන්න දෙයන්න නි ධර්මීමය හි කරන කෙනට ඇඉතින් භික්ෂුන් බෙදිල ඉන්න පුළුවන් නේ නිකායන් කියලා බෙදල ඉන්න පුළුවන් ඉතිං ඒක ඒක ඒ ස්ෝභහගේ ඇබැයිතින් ඒවල අරතැන් නිකායන් විදියට බෙදිල තියන එක ගැන ගිහියෝ එහෙම බෙදල තියන මොකද කියලා තේරමක් දන්න එහෙම නිකායන් බෙදීම කිසිම වැරත්දක් තියෙනෙක් නෙම නිකායන් විදිීට බෙදි ලාතියෙන්න නැතුවඔය ී දෙබුදුන් වහන්සේ වදාල සීලයේ ප්‍රතික්ෂේප කරන්නේ සමාධී ප්‍රිශ්ස කර ගන්න බඥ්ඥා ප්‍රතිසේප ගන්නේ ැ තේරවාදී භික්‍ෂුන් වහන්සේලා ත්‍රිපිටකේ පිළි අරගෙන කටයුතු කරන වන එයා සියම් නිකාය වුනත් අමර පුර නිකාය වුනත් මේ කෞද රාමණ්්‍ය නිකාය වුුණත් ඒ නිකායන්වල බෙදීමේ කිසිම වැරත් දක්නෑ. මොකද ඒ නිකාය වශයෙන් නමෙන් වෙනස්සූනාට උන්වහන්සලා එකම තේරවාදී ශාසනයකින් එතකොට එතන බෙදිලා නැහැකින්නේ ඒ වාමින්න් වහසල කවතාවත් විවර්ණභාව මේ වර්ණයක් සවභාවයට පත් වෙලා නෑ එක බුද්ධ ශාසනය තුළ කටයුතු කනකින් ගොඩක් ගිහිකට්ටිය හිතනවා ආමේ හාමුදුරුල් නිකායන් විදිට බෙදිලනි නෑ එතර මේ නිකායන් කියලා බෙදිරීමන්න මේ එතරති ඒ ස්වාමින්න් වහන්සේලා විධ කාලයන්වලද ශාසනය මේ පැවිදද නැතිවෙනකොට උපම්ප්‍රදානතිවෙනකොට සියමෙන් සියම් රට කියල කියන්නේ තායිලන්තින් උන්වහන්සේ උපස සම්පධාවරහිෙනාව ඒක තමයි සියම් නිකායිකයන්. ඊළඟට අමරපුරතියන්නේ රාමණ්්‍ය නිකාය කියලා කියන්නේ බුරුමේ බරුමින් උප සම්පධාව නාව එකො ඒසාවාමන් වහසේ එතන්ට නමක්දා ගත්ත උන්හන්සල රාමණ්්‍ය නිකායි. අමරපුර කියන්නේ බුරුමේ එක ප්‍රදේශය ප්‍රදේශය. ගොඩක් ගිටිය හිතන් ඉන්න මේ ස්වාමින්න් වහසලාත් බෙදි ලා කියෙන නෑ ඒ නිකායන් වල කිසිම බෙදීමක් නෑ ලංකාවේ ස්වාමීන් වහන්සලා එකම ත්‍රිපිටකයක් හදාරන්න එකම තේරවාදී ශාසනයක්තම පිළිපදන්න එතෝටඒ ගොඩක් මේ මනුසයව හිතන් ඉන්න මේ ස්වාමින් වහසලත් බෙදිලනි කියලා නෑ ඒක එහෙම දෙයක් නම ඒ බෙදීම කියන්නේ උපසම්පදාව හරගෙන ආපු තැනැට ගෞරයක් විදිට යේ නම්දීරතිය එහමටතු වාමින්න්වහන්සලාගේ තේරවාදී ශාසනී බෙදීමක් නෑ ඔන්න තේරවාදයි මහායානයේ ඔන්න එතන බෙදීමත් තිෙන් ඒක අපි නමේනි එතන බෙදීමක් කියලා කිව්වත් එතනත් ප්‍රශ්නයක් නෑමකොද ඒඒක ස්වාමීන් වහන්සලා අදහස් කරන රටාවට මේ වෙලා මිස එතන ඒම බෙදීමකුත් නෑ ගිහිියෝ බෙදලමිස පැවිද්දන්ග ශාසනය තුළු ලංකාවේ බෙදීමක් නැහැත්තර ඉතින් ඒවා මෝඩ මනුස්්‍යයවෝමන් කැනමීම මහත්ම එතනමී මේ ඒවා ගෙන කරුණු හරියට දන්න ඇති මනුස්්‍යයෝ නිකං අර දැන් අපි අඹගහක් කැට ගියාට පස්සේ අපි හොඳ අබගෙඩි තමයි තෝරගයි ඇැබේ මේ අපි අඹ ගහයටට ගියාම හොඳ ඉව තවරගන්න හ පුුණු ගොඩට ගියත් හොඳටිකත් ත තවර ගැන නේර් මේ බෙළඳ පොයට ගියත් මේ මේ කුණවෙ එච්ච අර මේ වයින්කල හොඳෙලො නොටිකක් පලතුර ටිකත් තම හොයා ගැ අප ජීවත්වෙනකොට සමාජය තුළ අපි තෝරගන්නේ පුුණුවච්චේමයි මල්ලටදාගන් ඉතිං ඒක අපේ තියන ඒවතිහා දකින විදිී ස්වභාවේ වැරද්දක් නිමහත්මිය නේල් නමුත් ඉති ඒක අපට ඇත්තරම එහෙම එකක් නැහැ අපි බුද්ධ ශාසනය හෙමකක් නෑ ඉතිං ඒක නිසා මේ එහෙම බෙදීමක් බුද්ධ ශාසනය ලන්න නැහැ මේ ඒක මනුස්්‍යයන්ගේ ඒක පිළිබඳ අවබෝධයක් නැතිකම නිසයි එහෙම නිකායන්ට බෙදිලා අරවමම කියලා කියන්නේ ඉතිං ඒක නිසා එත්තරම ඒකා අපට එහෙම බෙදුනත් අපට ඒක අදාළ වෙන්න හැ අපට අදාළ වෙන්න අපි බෙදි ලත කියනෙ නත් අපි නිතරම අරපා අරය පහත් කුලේ මම උසස්කුලේ ඔහොම කියලා හිතන වනං එහෙම කොලයක් විදියට හිතනවනම් ඒක තුළ තමන් බුද්ධ ශසනය තුළ සුදුසු මට්ටමකට පත් වෙලා නෑ තිෙන්ක තමයි අපි තේරුම් ගට සාම වහන්ස අවසරයි නන්තා ප්‍රශ්නයක් ඇහුවට කමක් මැති දන්න සාමීන් වහස දම උබ වහන්සේ ගොඩක්ලොකු දෙම නායන ඇඩිද හාමුදුරන්ගේ දේශනාව න ඩක් හර යනවා දැ බීම. චුවගේ කාර්ය භාරය මොකක්ද මේ උපාස උපාසිකාවන්ගේ කාරය බාරය මොකක්ද වගේ දේවල් ගොඩක් අහල තියවනිද ඔවහන්සේ කියපුවිදියට දැන් උප සම්පදාවනත් ගොඩාක් නීවීති මාලාවක්ම තියෙනවා මේ අර ඒක ගෙනියන්න වගේ දැන් සාමින් වහන්ස දැන් ඇත්තටම මේ වර්තමාන සමාජෙත් එක්ක අපිට දැන් ඉස්සරනං ඇතින් තමයි යහන්ඩ හම්බුවවෙන්න මෙහම අමුව අමුවම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය වෙනස්සල් වෙන හරි එක වැරදි විදියට පාවිච්ච වෙන තැන් ඒවගේ දැන් උදාහර නැකට කිවොත්ත එහෙම දැන් ැන් ස්වාමන් වහන්සේලා සමහර වෙලාවට අපිට පිඩිගණ්ඩ බැරිවිදියට ස්ම තව කෙනෙක්ක පැවිදි කරන අවස්ථා සහ ඒකි ඔය ඔබ වහන්සේ කිව ආකාරයේ නීතීතියක්ත් පාවිච්චි කර නැතිවිදි තියෙනවා කියන්න අපිට වැඩකුත් හැ. ඇැයි බැරිවිලාවත්ස්වාමින් වහන්සේ වගේ ස්වාමින් වහන්සේලව අපිට ලඟින් ඇ සුරු කරන්ඩ හරි අපේ ගෙදුරට වැඩම කිය බැරිවෙලාවත් මොනාහරි ක්‍රමයකින් හරි එතකොට අපි කොහොමද පිළිපැදිය යුතු ඒවගේ කවස්ථාවක ස්වාමින් වහන්සේ. මෙහෙම ඒක අපට කිසිම අදාලත්වයක් නෑ දැන් කියන්නකෝ දැන්ඔන්න කවුරයි හාදුරු කෙනෙක් කියන මම රහත් කියලා . රහ කියලා කියනවා එතකොට අපි දි රහත් නං අපි ගිහිල්ල මල් පහම් පූජාගැල්ලා හෙම ගෞරෝ කරනු අපි රහතන් වහන්සේටන ගෞරෝ කරි අපට ැබේ පස්යහන් ලැබෙන එයා රහත් නෙමේ මොකක්වත් නෑ කියලා. ඒත් අපට දුක්වෙන්න දෙයක් නෑ ඇයිඒ අපි රහතන් වහන්සේ කරින්ට සැලකවේ තේනදි ඒකවගේ දැන් අර පුද්වලය විදිහට ගන්න ගියොත් එහෙම මේ වාසනී අපට වරදිනු අපට එයා පැවිද්ධ තියෙනවාද නැද්ද අපට වැඩක් නෑ අපට වැඩගත්තවෙන්නේ මේ අපි කරන්න ඕන දී අපි මේ අපේ හිත පිරිසුදු කරගන්න කරගන්න අරමුණක් විතරයි හාමුදුරු පෙනෙක් කියන්නේ චෛත්‍ය කියයන්නේ බෝධියයක් කියන්නේ ඒ ඒයාටසුල ගුණයක් ඒවාද නැදද කියනක අපට වැඩන්නේ අපට ඒක අරමුණක් විට දැන් ඒ පැත්තදිහාට ඒවා අපට හදන්න බෑ අපට මේ දැන් දැ දැම්නිකක් හිතන්න කකු අපි ගලක්කාරගෙන ගලක්ළඟට කිහිල්ල නමස්කාරයකේ ල අපි දනගහලා වඳින් නෑ නනිෙ නේද එහෙම වන්දින් නෑ ඇැබැයිති ඔය ගල බුද්ධරූපයක් මෙ හුවට පස්සේ අපි වන්තිනෝ ඉතින් ඕක නිකන් ගලක් විදිරතික් බත් ජලක්මයි ඕෝක බුදු පිළමයක් ඇැඹුවත් ඕක ගලක්ම තමයි තේරණ අපිනිෝය සංඥාව වෙනස් කර ගැන් ඉති අපට පුළුවන්නන් මේ ගලත් බුදුරජාණන් වහන්සේ කියලා හිතල වඳන්න ඒ කුසලේ අපට තියනවා තේරණ? තින් ඒ නිසා න නැතුව බුදු පිල්ිමෙත් අපි හිතාගත්තොත් මේක ගලක් කියලා ඒ කුසලය අපට වෙන්නේ ති ඒවාගේ මේ බාහිරදය නෙමේ අපට වැදගත් අපට මේ බාහිරදේවල් හැමදේම අපේ හිත හදාගන්න තියෙන අරමුණක් පවිතර අරමුණක් විතර ඒක නිසා අපි මේ බාහිරමී ශාසනයක්ත් ඒනවාද නැ්ද හාමුදුරුවෝ ඉන්වාද නැද ඒවා අපට වැඩක් නෑ ඒ එහෙම හිතනවල මේ බාහිරදයත් එක් නම් අපි ගනදිනු කරන්නේ පි තාම බුද්ධ වාසනය කියන්නේ මොකද කිය ප්‍රමාත්්‍ය දෙයක්වත් දන්නේ. කියල තමයි මට කියන්න තියෙන් බාහිර දේවල්තයන්නේ අපේ හිතහදාගන්න විතර ඒකට අරමුණක් විතර යපට එක. එතන බුදුරජාණන් වහන්සේ කෑවද නැද්ද මේ හාමුදුරු කෑැවද දු සීල් ඒ අපටවැඩන්න. අපි ඒ හැමෝූ මහා සන්දරත්නය කියලා හිතගෙන වන්දනා කරාන සත්කාර කරන ඒ කුසල අපපළඟ තියන හැදිල ඉවරයි ඒ කුසලේ වැඩි වෙනවාද අඩුවෙනවාද කියලා තීරණය කරන්න ඒ හාමුදුරුවනෝ නෙමේ ඒ හාමුදුරෝකයන් අරමුණක් විතරයි ට මේ ලෝකේ තියන හැමදේම අරමුණක් විතරයි බදු හාමුදු්‍රගේ ශීරත් අරමුණක් විතරයි අපි තමයි දැනගන්න උන්වහන්සේි ගුණ සිහි පත් කරගැෙන මේක අපේ හිතින් කරන වැඩපිළිවෙලක් විතරයි බාහිර තියෙන්නේ අරමුණක් විතරයි හිතහ ගන්න. ඉතින් අනුස්සයෝ හිතනමින් බාහිර සත්ව පුද්ගලයක් ඉන්නවා කියල එහෙම ගැනීමම අපට වරදිවා. ඒ අප තේරු ගන්නු හි යෙන අරුණු අපි රයි එතන ොව තිබත් අපිහොන්න හිලොඩක් නැහැ අපට තියෙන්නේ ඒ ගුණසිහිපත් කරගෙන මහා සංගරත්නය කියලා හිතාගෙන අපි දානය දෙනවනම් අපි ගුණ මේවකරගන්න වනම් ඇසුරු කරන වනම් අපට ඒ කුසලේ තියෙනවඔඒ ස්වාමීන් වහන්සේ මොනවිදී වැරද්ද කරත් ඒක අපට බල්පෑමක් කරන්නේඒකට බලපෑ ධර්මකාරණාවක් සාකච්ඡා කරණඩක් මැත්තින් හරි යෙදනුත්තේගේ කෙනෙවෙනම මද මතයක් ධරණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හඩරි ස්මින්න් වහන්ස එතකොට ඇත්තටම දැන් සමහරලාවටඒ සපුරා වෙනස් අදහසකය උන්වහසේ ධර්නවාාවෙන්න්න පුළුවන් ඇු කන්න හොඳ නැහති ඒ ධර්මය විකෘජි කල්ලලා කියන කෙනෙක් නම් ඉතින් එහිම ඇසරු කරන්න තුව න්නවා ඇබැයි යටා ගෞරුව කරන්න මේව කරන්න යන්න වශ්‍යන. ත අපේතන තේරුම් ගන්නන නඒ වැරදි ආකල්පෙන් යුතුසාවාමින්න් වහන්ස කෙනෙක්කින්නවාන් යායට නිග්‍රහ කරන්නතුව අපහස කරන්නතුව. අපි ඒස්වා මඉන්වහන්සේජෙන් අදහස් ගන්නතු අරකිව්වන අනුවිච්චවිනඥූ සබ්‍රක්මචාරි. නුවන තියෙන ධර්මය හරියට දන්න කෙනෙක්ෙක් අපි ධර්මය හදාාරන්න උත්සාාවත්තෙන්ටු. අපි නිතරම කල්පනා කරන්නන්නේ මේ බුද්ධ සාසසිනෙත් අපට තියන්නේ හි පිරිසුදු කරගන්න මිස ස්ථා පිරිසිදුරගන්න නෙමේ කියලා. එහෙම හිතල තමයි අපි කටයුතු කරන්න ඕ. ඒක තමයි වැදගත්මදේ තවකාටරි ගැටලු තියෙනවාවනන් අහන්න පුළුව. අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ගැටලුවක්ම නෙමේ අර ඔබවහන්සේ කියපුකට තව පු්ඩක් මට මතක් කිච්ච දෙයක් කියන අර ස්වාමිනාසල් බුදධසාාසනය ගොඩා පිරිහෙන කාලයට කාසව කණ්ටක කියන කාලත් බුද හාමුදුරුවෝ දසනා කල්ල තියවාන්නේ අර ඒගොල්ලන්ටත් බුද්ධක් ප්‍රමුක මහා සංගරත් නෙවිදිහයට දන්දෙන්ට කියරන ස්වමිනාාස ්‍රයාලට දානයයක් දුන්නත් මහා සංගරත්නී කියල හිතාගෙන ඒර මහා සංගාත්නයට දීමේ ආනිසංස් කිසි අලුවන් නතුව ලබටහදාගන්න විතරයි ධානය කවුරුත් සිල් මේ මහත් පල කරන්න එත්නෑ අඩුවා නිසංස ඇති කරන්න එත්නෑ ඒක තීරණය කරන්නේ අපි හිතන දකිනු ක්‍රමය අනු තමයි අපට අපිකාවරුවත් අරහගන්නවක් දැන් අපේ කුසල් දන්නේ පවසල් සිතහදන්නෙත් අපි විසින්ම තමයි කවරුත් බාහිරකෙන එක ඇති කරන්න බ වසාධසා ඒක තම අපි තේරුම් කරනවා ඉතින් මේවා මේ අර ගොඩක් වෙලාවට ප්‍රශ්නනාත් අහන්න කිව හම් ගඩක් අට්ටි බාහිර දේවල් තමයි යහන්. ඇත්තරම ඒ පැවිද්ධන්ට අදාළ දීවල් අපට වැඩන්න හැ අපි ගොඩක් කතා කරන්න දැන් බලන්න මේ ගිහෝ විදියට තමන්ට මේ අදාල කොහො ද කියලා අහනවන ඒක තයි ඉතින් වැදගත්්දේ එහම ගැමුරුවට මංගි පැත්තිෙන් හිතන්න බලන්න එතකට ඒක කොහො ද අපේ ජීවිතවලට ගන්නේ කියලා ඉතින් පැවිද්ධූ මනා කරනවාද අර්කරනවාද මේ කරවා ඒක ඇත්තරම ඉතින් වැදක් නැහැ ඇත්තර තමගේ ජීවිතයට මේකාරණාව වෙදකත්වෙෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කෙන් වනන් ඒක තමයි අදගත්මද හරි තව කාටරි ගැටලු තිෙනවාද ඔසර ම වහස තව ප්‍රශ්යක් අහරම තුළුවන්ද මේ කර ඇති මගේ ජීවිතය ගැන නෙවෙ බැයි තේරවාද කියනකට කොහොම තිසාමන්නස ඇවිල්ල තියෙන්නේ ඒ ගැෙන මේ හාමුදුරෝර හදාගත්ත එකක් කියලා කතාවත් තියන සපොඩ්ඩ උබහන්සේගෙන තේරවාගේ කියන්නේ මේක විපාජ්්‍යවාදී අපි විපජ්්‍යවාදී ඒජනි හේතු පල ධර්මයක් අනුව කටයතු කරන තේරවාදී කියලා ඔක නමුදාලා තියෙන්නේ ඒක බුදුරජාන් වහන්සගේ අදහස පෙන්නු කරන්න එතරම තේරවාදය කියන වචන තේරුම තමයි තේර කියයන්නේ ස්තවරයත් තෙරුන් වහන්සේලා වාදය කියන්නේ වචනය කියන එක ඒකයන්නේ මේ ශාසනය තෙරුන් වහන්සේ කෙනෙක් බිවෙන්න ඕන තවත් තෙරුන් වහන්සේ කෙනෙක්ගින් කියන එක ඒන්නේ මේක පරම්පරාවක් ශසනික පරම් බුදුරජාණන් වහන්සේගෙන් සැරියුත් තෙරුන් වහන්සේලා තේරභාවය ලැබුවන් සැරුත්තෙරුන් වහන්සේලා කියන තෙරුන් වහන්සේලා ඇසුරු කරගත්ත පිරිස ඒ ධර්මවිනේ දැනගෙන ඒසාවාමින් වහන්සල තෙරුන් බාස් පත් වනා ඒතෙරුන් වහන්සේලා ඇතුරු කරගත් තව භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා නිසා තවත් තරුන් වහසල බිගුණා එහම මේ තේරවාදිය කියලා කියන්නේ මේ ඉස්සල්ලා හිටපු තෙරුන් වහන්සේලාගෙන් තමයි උන්වහන්සේලා ඇසුරු කරගෙන තමයි අනිත්තෙරුන් වහන්සේලා බිහිවෙන්ට ඕන කියලා ඒ කියන්නේ දෙන් ඉසල්ල එන්න තෙරුන් වහන්සේලා ඇුරු කරගෙන උන්වහන්සේලාගෙන් කමට අහං අරගෙන උන්වහන්සේලාගෙන් ධර්මවිනිය ගෙනගෙන එහෙම උන්වහන්සේලා තුළින් තමයි තවත්තෙරුන් වහන්සලා බිහිවෙන්නවා. එහෙම නැතව දහම්පතපත කියලා නිකම්ම සිවුරුදාගෙන එහෙම නෙමින් එත් තේරවාදී කියලා කියන්නේ මහතෙරුන් වහන්සේලාගේ පරම්පරාවෙන් තමයි ඊල්ළඟ තරන් වහන්සේලා බිහිවෙන්ටඕට. උන්වහන්සේලා ඇසුරු කරලා උන්වහන්සේලාගින් ධර්මවිනය දැනගෙන එම තමයි ඊල්ලඟ තරන් වහන්සේලා ලෝකට බිහිවෙන්න ඒ එක තමයි තේරවාද කිය කියයන් ඕක තමයි තේරවාදී කියැන ඒක හදාගත්ත දෙයක් නෙමේ ඒක තමයි බුදුන් වහන්සේ අදහස් කරපුද ඒකන පරම්පරාව කියන්නේ බුදුන් වහන්සේ කාලෙන්න්නම් ඒ බුදුන් වහන්සේ දුන්න තේරවාදේ තෙරුන් වහන්සලා බිහිකර බදුන් වහන්සේ ඒ තෙරුන් වහන්සේ ඇසුරුරගත්ත තවත්ස්වාමීන් වහසලා තෙරුන් වහන්සේ ලවුණ ඒ සෙවුන් වහන්සේ ඇසු කරගත්ත කටිය මයි තත් තෙරුන් වහස එහෙම තමයි තේරවාදී කිය කිය ඉති ඇත්තරම කේරවා දේ කියලා කියැන්නේෙ මහ තෙරුන් වහන්සේලාගේලා ඇසුරු කරගත්ත පිරිස තමයි ඊළඟ තෙරුන් වහන්සේලා බවට පරිවර්තනය වෙන්න පුළුවන්. එහම නැතුව තනෙන් ඉඳලා තැනීම්ම සිවුරු පොරෝගෙන නිකං කොත්පත් විතරක් කියවලා ඒ කට්ටී කියනවනම් ම තෙරුන් වහන්සේලා තේරවාදී කියලා හෙම තරු තේරවාදයක් වෙන්නේ. තේරවා දේ වෙන්නේ දැන් අපි ගත්තහම දැ අප අපේ තෙරුන් වහන්සේලා තමයි අපි ධර්මවෙනිී ඉෙනගත්තේ අයේදම වාමින් වහසේලා දී තෙරුන් වහන්සේ ඇසරු කරගෙන් ඒ අරියදම වාමීන් වහන්සේල්ලාගේ තෙරුන් වහන්සේ වනේ කඩවැදදේ ජිනවන්ද වාමීන් වහන්සේ මාතරසිරි ඥානාරාම වාමින්න් වහන්සේ ූලගේ තෙරුන් වආසරු එතකොට බලන්න උන්වහන්සේලා තෙරුන් වහන්සේ ලාතුනින් තමයි තෙරුන් වහන්සේලා බිහිවුණේ දැන් අපි මේ තාසනය තෙරුන් වහන්සේලා වෙන්නේ දම්මවාමන් වහන්සලාද තෙරුන් වහන්සලා ඇසරු කරගෙන උන්වහන්සේලාගේ වචනය වාදය අරගෙන තමයි අපි දැන්තිරුන් වහන්සේලාගෙන එතකොට තවත්වාසනය කවුරී තෙරුන් වහන්සේ කෙනෙක්ගෙනවනම් අපින් තමයි ඉගෙනගෙන ධර්මවිනේ ඉගෙනගෙන ඇසුරු කරගෙන තමයි උන්හසල තෙරන් වහසරෙන් එතකොට මේක මේ බුදුන්වහන්සේගේ අදහස බුදුන් වහන්සේකි සංය පරම්පරාව තමයි මේ එන්න තේරවාදී කිය තේරවාදී කියන්නම තෙරුන් වහන්සේ කෙනෙක්ගෙන් තමයි වත්තරන්හන්සේ ිරවා කියනක තමයි තේරවාදී කිය කියයි සාමනේරී නම්ගේම තමයිනේ සාන්හස වහන්ස කිව්ව ඇර සාමනේර කියන යර පුතා වගේ කියලා ඒ වගේ ද මේක තියෙන තැනත්ව නට සාමන් වහසක හරිදමකදෙ මේකෙන යමක් කිවොත් අපිට රිෝ කරන්න පුළුවන් කියන අස්වවාත්්‍යන මේ තේරවාද කියනම කක්දකිලවා යි යෝත සංගායනාදී කරනකොට තේරවාදය කියනික ගැන විස්තර කරනුොලන් පර්ථයන් දන්න එතුවනාම නිකං ඒක ගැන නිකං හිතල ඔය කියවන කට්ටිය තමයි යෝවා නිකං කියීවල අකුසල් කර ගන්න. ඉතිං ඇත්තරම මේ සාසිනික වි්‍යහරයේ දන්න ධර්ම විනේ දන්න ස්වාමින් වහන්සලා ඇසරු කරලා උන්වහන්ස ලකින් අහන්න ඕන මේක මොකක්ද කියලා. එහම නැතුූ බාහිරයෙන් බලලා කර ඕවා කියන්නේ නවන ඒ කට්ිට ඇතරම් වරදිනවා ඇතින් මේකේ ශාසනයේ තියෙන කිසිම වච්චනයක් කිසිම දෙයක් ගාතාවක්ත් නිකං හදලනේ ඒක සාාසනයට ගැලපෙන්න්න බුදුරජාණන් වහන්සේගේ වච්චනයට ගැපෙන්න්න තමයි මේ හැමදීම තිේ ඉති ඒක ගැන ඉතිං අධ්‍යනයක් කරන්නතුව ධර්මනය හරියට දන්නතුව නිකම් ඔහේ ඉගෙනගෙන කියනට්ට ඉතින් මේ වැදිවිදියට තේරෙන ගොඩක්වෙලා් ඔ ධර්මී විකෘති කරන්නේ බැරිදි අදහස් දෙන්නේ එකට්ටි තේරවාදී නොන නිසා. තේරවාදී කියලකිව්වට මේ ලංකාවේ ස්වාමීන් වහන්ස කෙනක් ාව මහනුන පරියට තවරවාදී කෙනෙක් පෙන් නෑ. තෙරුන් වහන්සේ කෙනෙක් පෙන් නෑ. එයා මීට කලින් ඉටපු තෙරුන් වහන්සේලා ඇසුරු කරගෙන උන්වහන්සේලාගේෙන් ධර්මවිනි යගෙනගෙන මේ ත්‍රිපිටකයක් වඋුණන් නිකම් කීව ලබෑ. ඒක ගුරුවරේගින් කීවගන්න ඔොද අපි විනේපිටකැක් පවා කීව් ගත්තේ ගුරුවරුන්ගේ. ට උන්හසල්ලාගේ අදහස තමයි අපි ඔළුවටාර්ගෙන මේ අටුවාටඒකා කියන්නේමොකක් දේවල වටිනාකම තේරුම් අරගෙන එහම තමයි තෙරුන් වහන්සල බාට පරිවත්වනන්න එහෙම නැතව තනියම ත්‍රපිටක පොත් කියවගෙන තනියයම කැලේ නිකං ඉඳලා එයා වස්පිරුුණ පලියට තෙරුන් වහන්සේ කෙනෙක් පෙන්නේ එක තමයි තේරුම් ගැන්ඩු එහෙනම් වෙලාත්ගියා ඉතින් කාටවත් ඊට වඩා ගැටලු නැතු ඇති ඉතින් ඉහෙනම් අදක දවසිදි මේ කරවු සියල් ධර්ම්‍යනවාදී ධර්මසාකච්ඡාදී සියල කුසලේ අපි සෑමතිනාටම මෙලෝති එන්න වූ කරද බාධක අපලෝ පත්‍රව රෝගා බාධතුරු වේවා තරන කියන යහපත් කටයුතු සාර් භාගවා අපේබුණමහරාතුන් වහන්සේලා ලැබවා වූ සාන්තලක්ෂණ නිවනින් සැනසෙන්ටම මේ කුසාශක්ෙන් හේතු අසනාදවා හහු සා කිය පසා වගේ ධර්මසාකච්ඡා දීශ කටයුතු කරන්න පටි සම්බවිධ සංවිධානය අරමුදල් ආදයට ආදාලප කාර කරමින් ජාස් ඉන් සියල පින්වතුන්ට මි පින් අනුමෝදම්බේවා මිපින් අනුමෝදම්ී සැපවත්තේවා නිව නිසැන් සිත්වා කිය සා ම සීලු මලගේී ඥාතීන්ට දෙවියන්ට සියලු සත්‍යන්ට මෙමපින් අනුමෝදම්බේවා ල් සත්යෝ පින් අනමෝගගේී සැපවත්තේවා නිවනිින්ම සැන සිට්වාවා කියෙ පාර්ද කියෙරපින් අන සල්දිනාට කරස